साधु 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 नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स इति सो भगवा अरहं සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදූ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේවමනුස්සානං බුද්ධෝ භගවාති ස්වාක්ඛාතු භගවතා ධම්මෝ සංදිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වීදිතබ්බෝ විමුහීති සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාමීචිපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතෝ සාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති සාදු 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 සමන්ත චක්කවාලේ සෝ අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා සාදු 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 තෙරුවන් සරණයි සියලුම ශ්‍රාවකයන්ට ඒ වගේම අපේ සද්ධර්ම දේශක කල්‍යාණ මිත්‍ර උපුල් සනන්ඩෝ මහත්මයාට පාද නමස්කාර කොට තෙරුවන් සරණයි කියලා අපි ආශිර්වාද කරනවා. ඉතින් අද දවස විශේෂයි. මසකට වරක් අපි උපුල් මහත්තයාගේ ධර්ම ශාලාවේ සිට සජීවීව කරන ධර්ම සාකච්ඡාව තමයි මේ පොහෝ දින ධර්ම සාකච්ඡාව තමයි අද මේ පැවැත්වෙන්නට ආරම්භ කරන්නේ. ඉතින් පිරිසක් එතුමා සමඟ සජීවීව සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ වගේම Zoom තාක්ෂණය ඔස්සේ පිරිසක් සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් අද මේ බිනර පොහෝ දිනය මං හිතන්නේ අපේ මව්වරුන්ට වැදගත් වේවි. මොකද මේ බිනර පුන් පොහේ දවසේ තමයි මව්වරුනි අපිට මේ භික්ෂුණී ශාසනය, ඒ කියන්නේ මහා ප්‍රජාපති ගෞතමී ඇතුළු විශාල පිරිසක් බුදුන් හමුවට ගොස් භික්ෂුණී ශාසනය ඉතාමත්ම අමාරුවෙන් ලබා ගැනීමට කටයුතු කෙරුවේ. ඉතින් මේ විනර පොහෝ දිනය මේ මව්වරුන්ට විශේෂත්වයක් වෙයි. ඒ වගේම බුදුරජාණන් වහන්සේ අපේ ලතාක මට එවලා තිබුණ දැන්වීමක් තුලින් අප දැක්කා බුදුරජාණන් වහන්සේ මේ පාරිලෙය වනයට භික්ෂූන්ගේ බෙහෙදයක් නිසා පාරිලෙය වනයට වැඩම කරලා තියෙන්නේ මේ විනර පොහෝ දවසේ. ඉතින් අද අපට මාතෘකා තේමාවක් අපේ කල්යාණ මිත්‍ර උපුල් ෆර්නැන්ඩෝ මහත්මයා ලබා දුන්නේ නැහැ. අපි බලමු කවදත් එතුමා සාකච්ඡා කරන ඒ සදහම් සංග්‍රහය තුළින් අපේ මේ නිවන් අවබෝධයට යන ගමනට අපි ගොඩාක් දේවල් එකතු කරගන්නවා. වටිනා දහම් පඬුරු තමයි එතුමා අපට පූජ කරන්නේ හැමදාම. ඉතින් එතුමාට පාද වන්දනා කොට ආශිර්වාද කොට අප සාදුකාරයක් දීලා පිළිගමු එතුමාව. මෙතෙන් පටන් මේ දහම් මණ්ඩපය බාර කරමින් ඔබතුමාට තෙරුවන් සරණයි. සාදු
සාදු සාදු. තමිටම කතා කරන්න කැහෙනවද? ඇහෙනව පුල් මහත්තයා? හරි. ඔයෙන් කතා කරන දෙයක් චාමිනි කතා කරොත් චුට්ටක් හයියෙන් කතා කරොත් අර මම වයක නිසා වයක මම ගන්න නැතුවයි පාවිච්චි කරන්නේ කතා කරන්න පුළුවන්. මම කතා හරි කරන්නේ මහත්. කොහොමද? අපිට කිසිම බාධාවක් නැතුව ඇහෙනව පුල් මහත්තයා. එතකොට චාමිනි අපි අද අර චාමිනි කිව්වා වගේ භාගතුන් වහන්සේ ජීවමාන කාලෙත් යම් වෙලාවක අවබෝධයට නොපැමිණි භික්ෂූන් අතර එකමක් ඇති වෙලා භාගතුන් වහන්සේ පාරිණිගේ වැඩේට වැඩිනවා මේ සංඝරචලයේ. බලන්නකෝ භාගතුන් වහන්සේ යනවා එනම් මේ වෙල කරන් ගහනවා වගේ මේ ගුරුවරයෙක් නෙමෙයිනේ. ඒක ඒක තුල තියෙන අර මානසික අතතියක් වගේ නේද? අන්න බුදුවරයෙකුත් යනවා කියලා ඒකේ ධර්මයේ සඳහන් වෙනවා කියලා මම දන්නේ නැහැ. මම දැක්කා වලතින් අපි හතර මෙතන ඉන්න මේ සූති පිරිස මම දැන් කීපයි විටාමිනි මෙතන මේ පිරිසට අපි සාකච්ඡාව පටන් ගන්න ඉස්සෙල්ලා අපි මේ භූමි තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙන පිරිස සහ මේ සජීවීව සම්බන්ධ වෙන සුළු පිරිසක් ඉන්නවා. අපිට එක 30 දෙනෙක් 40 දෙනෙක් වගේ අපිත් එක ස්පටින් වල සම්බන්ධ වෙන, ඒ කියන්නේ යාව ජීව සමාජික පිරිසක් ඉන්නවා. ඊට අමතරව YouTube එක හරහා සම්බන්ධ වෙලා ඉන්න මම හිතන්නේ මේ මොහොතේ 800 ගාන සමහර අය subscribe නොකරත් ඒ වැඩසටහන් අහන විශාල පිරිසක් ඉන්නවා. ඒ අපිට විශේෂයෙන් අපේ මිත් එක්ක සම්බන්ධ වෙන මේ අතලොස්ස පුරු පිරිසට මම හිතනවා ජාමිනී එකට ජාමිනීගේ උත්සාහයක් ආවා. ජාමිනී නොවිතින් මෙවැනි දාම මණ්ඩපයක් සකස් වෙන්නේ නැහැ. හැබැයි මේ ඉන්න පිරිස යම් වාසනාවක් කළා, යම් කියන්නේ විශාල, මේ අපි ආපු සාංසාරික ගමන ගත්තොත් ඒක ධර්මතාවයක්. දැන් උඹලා කිසි කෙනෙකුට ගිය ආත්මයක් ගැන දන්නේ නැහැ නේද? අඩු ගානේ ආත්ම තුනක් හරි ආපස්සට බලන්න මිනිහෙකුට හැකියාවක් තිබුණා නම් මොකද වෙන්නේ? මොකද වෙන්නේ? එහෙනම් මේ ඔක්කොම ටික පැත්තට විසි කරලා ධර්ම දකිනවනේ. ඒකත් ධර්මතාවයක් මට පේන හැටි ශාන. එහෙමයි පොඩි. ඒ ධර්මතාවයක් කියන්නේ එහෙනම් මිනිස්සු ඔක්කොම පැත්තක දාලා ඒ සාංසාරික බිය දැන්නේ අපි කතා කරන්නේ සාංසාරික බිය නුඹලා ප්‍රායෝගිකව අධ්‍යක්ෂකෝ නැති එකක්නේ. ගිය ආත්මලන් පෙර සතරේ ආත්මී ගිය ආත්මී ආවේ අපි කියමුකෝ තිරිසන් ලෝකේ නම් උඹේ තිරිසන් ලෝකේ විඳපු දුක උඹට දැන් තේරෙනවා. එහෙනම් මම තවත් මේ සංසාරේ රැඳෙන්න ඕනද කියලා ඉඳීමක් පහළ වෙන්නේ නේ. නමුත් මේක ධර්මතාවයක් නිසා මම දැන් බුදුන් දැක්කා. බුදුන්ට පුළුවන් අර මාදේ කියන්නේ උබ්බේ නිවාසානුස්සති ඥානය කියන ඥානේ මෙයා කවුද කියලා දැන් බාහිය වගේ අය බැලුවා. බාහිය මීට පෙර බුදුරු දානකින් බණහපු කෙනෙක්. ඒ වගේම බාහිය කතරම් බුදුහාමුදුරන් බලන්න පුළුවන්. දැන් බුදුහාමුදුරන්ගෙන් අහනවා කියනවනේ ඇවිල්ලා මාගේ මව මොනින්ද අභ්‍යාමීය සොයුරාමීය ඔහුගේ භවය දැන ඔයද කියලා. එතකොට භාගතුනාසේ දැකින්න පුළුවන් වුණානේ කොසල මන්දාව හිටියේ පිළිසඳෝ. ඊට පස්සේ බිම්බිසාර රජු හිටියේ අතර බිම්බිසාර රජු අතර පැමිණියා. එතකොට අපි කියමු අශෝක අශෝක නේද? අශෝක ඔව් අශෝක ඔක තාවකාලිකව ගියා අශෝක රජුරෝ. ඒක අපිට බලන්න බෑනේ. ඥානෙ ඒක බලන්න. අපිට එහෙම ඥානයක් පහළ වුණා නම් උඹලෝ මෙච්චර කල් ලැයිද උඹලාට මේ ධර්ම ගවේෂණය කරලා. එහෙනම් 10 වසර වෙනකොට දැන් මේක පේනවන්නේ. දුකක් ඉඳලා තියෙන තවත් මේ දුක ඉඳිනවා විතර. දැන් අපිට ඔය භාගතුන් වහන්සේ කියනවා කර්ම එය බලාගේ පිටුපස්සේ එනවා. ඒක මොන මොහොතේ නුඹලාට එයිද කියලා
ඒක කිය බුදුහන්සේ කියන කිත මිෂන් හතරක් තියෙනවානේ චාමිනී මේ බුදුහන්සේ කර මේ මිෂන් හතර මම තවදුරටත් ඒක සාකච්ඡා කරන්න විශ්ලේෂණය කරන්න සූදානම් නැහැ. එහෙමයි. අබහුවේ අබහුවේ අවුවක් තුත. ඒ තුන ඒ තරම්ම මේක කෙරවල ගන්න බෑ. නුඹලා ආපු ගමන ඔතනින්ද නුඹ ආරම්භ කරේ? ඔතනින්ද හරක් දැන් ඒ වුණාට සූත්‍ර දේශනාවල තියෙනවා ඒ යම් විදිහට මේක විශ්වාස කරන්නේ නුඹලා මම කිව්වත් විශ්වාස මොකද අම්මා මැරිච්ච දවසේ අඬපු අඳුළු මහාසාගරයේ වැටුණු කෙනා විශ්වාස කරනවද? ඒකෙන් තේරෙන්නේ මේ මහාසාගරයේ කඳුළු එකතු කරලා මේ කරා තියෙන එක නෙමෙයි. ඒ නුඹගේ මරණය මෙරි මෙරි ඉපදුණු කාල සීමාව එතරම්ම දීර්ඝයි කියන එක කියන්නේ. ඉතින් බලන්නකෝ උබලාට දැන් ඒ බය ඔබගේ ඇති වෙලා තියෙන නිසා උබලාට දැන් තේරෙන්න ඕන මේ භාගතුන් වහන්සේ බොරු කියන්නේ. දැන් භාගතුන් වහන්සේ ගැන හිතුවොත් අද 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 වසර 2780 අතර ගිය කාලෙක වෙන දේ උන්වහන්සේ කිව්වා. එමුතෝ භාගතුන් වහන්සේ අවිශ්වාස කරන කෙනෙකුට උනත් දැන් පේන කාර්යයෙන් විශ්වාස කරන නේද ඔයගොල්ලෝ? ඔය සාත්‍ර කාර්යයෙන් නාඩි සාත්‍ර කාර්යයෙන් නාඩි අල්ලලා බලලා ඒකට භාගතුන් වහන්සේ විද්‍යාඥාණයෙන් විශාල විශාල මතවාදයක් ප්‍රකාශ කරන්නේ. මත ඒවා අනාගතයේදී සිදුවිය හැකි මත. ඒ මතවල නැද්ද මේ මගේ දහම පවතින්නේ මෙන්න මෙවැනි කාල සීමාව. ඒ කාල සීමාව වෙනකොට මේ මිනිස්සු පිරිසනු අතර වෙනසක් නැහැ. දැන් උඹලට සිදුවීම් වල වෙන්නේ ප්‍රවණතාවයක් නැද්ද? දැන් මේ බෞද්ධ අපිනේ. ඇයි අපිට මේක ඒ පැත්තට අපි යමු වුණේ නැත්තේ? උපතින්ම කර්මය කර්මඵලය පිළිගත්වයි නිසා නේද? ඒක නිසා අපිට බයක් ඇති වුණා මේ කළු පැත් කළු කර්ම නැත්නම් කර්ම කම්ම එහෙම නැත්නම් පාප කර්ම වලින් අපි බැහැර වෙන්න ඕන කියලා. නමුත් බලන්නකෝ අර මිනිස්සු මරණ ඇති අර ඔය අරාබි කරේ රටවල මිනිස්සු භාගයක් වරදලා දේලියට කියලා දැන් ඒ ඇත්තට මිලේච්ඡ තත්ත්වයක් නේද කියන්නේ මේ මානස ආත්මයක ඒ ඇත්තට මෙතන තියෙන තිස්සන් ගතියක් නේද? දැන් මේ බංගලාදේශයේ මේ ළඟදී අර හමුදා නායකයන්ව මරලා ඉන්නේ මේ ප්‍රසිද්ධ ඒවා ඇයි මේ මිනිස්සු ඒ තත්ත්වය යන්නේ? ඇයි අපිට සාම ලංකාවේ මිනිස්සු ඒ තත්ත්වෙට නොගියේ? ඒ තමයි මම ඉන්නවා නිකන් කුඩිට වෙලා සත් වර්ගය හැසිරෙන ඉඳරෙట్లా. තොරින් බංකේ මිනිස්සුන්ට ගියේ නැතර බෞද්ධ වෙන පරිසරය නිසා. ඒ බෞද්ධ කියන්නේ මේ බුද්ධාම දැකීම නෙවෙයි. දසවස්තුක සම්මාදිට්ඨියට අපි කල්පනා කර හැම වෙලාවෙම පුණ්‍ය ක්‍රියාවක නිරත වෙන්නේ හොඳයි. මේක ඇයි බය වුණා? භාග්‍යතුනාසේ යම් කිසි පිළිගැනීමකට තරහ. භාග්‍යතුනාසේ සරණ ගියා. ඒ සරණ ගියා කියන්නේ බුද්ධං සරණං ගච්ඡාමි නෙමෙයි. මේ මුත්තමේ කිඳලා තියෙනවා. මේ මුත්තමයා මේ ඉඳලා තියෙනවා. ඒ උත්මයා මේ කලු පව කරොත් මේ අපාය යනවා කියලා දිනවා. එන්න ඒ නිකන් ජනරල් අන්ඩර්ස්ටෑන්ඩින් එක මත තමයි බුදුන් සරණ ගියේ. ඒක නිසා අපි ඔය යම් කිසි ඩිසිප්ලින් එකකට වෙනවා. දැන් ඒකේ අද මම අර දවල් මගේ ඒ සාකච්ඡාව වල අහන්න උදේ පන්සලේ කරපු පැය දෙකක සාකච්ඡාවක මම පහදලා දුන්නා. මේ අම්මස්ස කතා සම්මාදිට්ඨිය කුල නුඹලාට ආදර්ශාංගික මාර්ගයක් හම්බ වෙන්නේ නැත්නම් සමාජීය ආදර්ශාංගික මාර්ගයේ ගමන් කරන්න හදනවා නේද? සම්මස්සගත සම්මාදිට්ඨිය. ඇයි මේ සම්මස්සගත සම්මාදිට්ඨිය කුල ආදර්ශාංගික මාර්ගයක් නැත්තේ? ගාමිණී ඔය පැත්තින කට්ටියට කතා කරන්න පුළුවන්. ඒ කට්ටිය අම්මා ලලිත අම්මා ඇයි පොත වරුණ අර්ථයේ ගෝලෙන් මැඩිකන් මේ මේකට එනවලින් බලන්න මෙහෙම තියෙන මට කියන්න බලන්න ඔතන තමාරලා චිරන්තිල ඇයි දසවස්තුක සම්මාදිට්ඨිය තුළ
හොඳට හිතන්න. රසවස්තික සම්මාදිට්ඨිය තුළ ඉන්න කෙනෙකුට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන්න බෑ කියලා මම කියනවා. මම ප්‍රකාශයක් කරනවා. දැන් කියන්නේ කියනවා සම්මාදිට්ඨියට පත් වෙලා නෙවෙයි. අනිවාර්යයෙන්ම ඒක තමයි හේතුව. එතකොට එතන සම්මාදිට්ඨිය නැද්ද? දසවස්තුක සම්මාදි දසවස්තුක සම්මාදිට්ඨිය කියලා නේද කියන්නේ. එහෙනම් එතන සම්මාදිට්ඨිය තියෙනවා. ප්‍රශ්නේ මොකක්ද? ආර්ය සම්මාදිට්ඨියක් නොවේ ඒක. ආර්ය සම්මාදිට්ඨියක් නෙවෙයි. ඒක නිසා ඒක ආශ්‍රව දැන් අපේ ගමන විරුද්ධයි කොහොමද? ආශ්‍රව ප්‍රහාණය දැන් රසවස්තුක සම්මාදිට්ඨිය තුළ නුඹ කරන්නේ පුණ්‍ය ආශ්‍රව එකතු කරන්නේ. ඒක පුණ්‍ය භාගා උපදී සයිද උතර මොකද්ද මේ? එතන ආර්ය අෂ්ටාංගික මාර්ගයක් නැති වෙන්නේ අර ආර්ය සම්මාදිට්ඨිය තුල තමයි. නුඹව ප්‍රතිපදා මාර්ගය විදිහට මොකද ප්‍රතිපදා? වචනෙන් මනසින් කයෙන් කරන සෑම ක්‍රියාවක්ම සුභ ආශ්‍රව ප්‍රහාණය කරන. දැන් නුඹට දසවස්තුක සම්මාදිට්ඨිය තුල ඉඳගෙන නුඹට පුළුවන් යම් විදියකට සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීවයේ යෙදෙන්න. එයි මේකේ මේ භාගතුන් වහන්සේ විග්‍රහ කරපු අර ආරෂ්ඨාංගික මාර්ගය කියන එක මේකට සම්බන්ධ කරලා නොහැකියි. තමයි ආශ්‍රව. දැන් ආශ්‍රව රැස්ුනේ. නෑ ආශ්‍රව රැස්ුනේ. ආශ්‍රව රැස්ුනේ විද්‍යාව තුළ මම කියන දෘෂ්ටිය තුළ ලෝකය පරිහරණය කරගන්න නේද? ලොකුත් ඉච්චරයි. මම දකින මට පේන මට ඇහෙන මට දැනෙන මම විඥාණයෙන් දැනගන්නා සියල්ල ඇතුළ උඹට ආර්ය භාවයට පත්වෙමිතු කියන වැරද්ද මොකද? මම කියන හැඟීම නැත්නම් සක්කාය. එහෙනම් සක්කාය දෘෂ්ටිය දුරු වන තාක්කල් නුඹට අර කියන අනාශ්‍රව වූ ලෝකෝත්තර මාර්ගයට යා හැකි සම්මාදිට්ඨිය දෙන්න විදියක් නැහැ. අපේ ගමන සියලු කෙලෙස් යම් දවසක ප්‍රහාණය කොට සසරෙන් ඉතර වෙන්නේ. දසවස්තුක සම්මාදිට්ඨියට ඔව් කෙලෙස් රැස්තුණු විදිය දන්නෙත් නැහැ. අස්වෙන විදිය ඔව් මොකද කරලා තියෙන්නේ? සම්මුති ලෝකේ සම්මාදිට්ඨියක හැටියට සිත කය වචන තුන්දොර පරිස්සම් කරගෙන ඇයි පරිස්සම් කරගත්තේ? හතර පහේ දයන් වෙයි බය වෙලා ඒක පරිස්සම් කරගෙන මම කියන දෘෂ්ටි එහෙම පිටම තියාගෙන යහපත් මිනිහෙක් හැටියට ජීවත් වෙනවා. ඒක නෙවෙයි දැන් බුදුදහම කියලා මේ ඔක්කොම කට්ටිය කරන්නේ. බාගතුන් හසේ පැහැ දෙවිවම කියනවා ඕක ආශ්‍රවසයිතයි පුණ්‍ය ක්‍රියාවක් ඕකේ උපදී කියනවා උපදිසයිතයි. දැන් දිය කියන එක අල්ලා ගැනීම කියන එක භාගතුන් හසේ කෙතරම් අමාරුවෙන්ද අපේ මනසට දැනෙන්නේ? නැසේ මේ අල්ලා ගැනීම ඇයි අල්ලා ගත්තේ? ඇයි ඇයි නුඹලා මේ ලෝකය අල්ලා ගත්තේ? උපදී උඹට යමක් කෙරේ උපදීයක් ඇති උනේ ඇයි? ඇයි මම කියන හැංගිය? ඇයි මම කියන හැංගීම උඹලට පහළ වුණේ? තණ්හාවන්ස් ඇයි 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 නුඹලාට මම කියන හැංගීම කවුද යාමිනි කතා කරේ? ඒ කතා කිරේ තමාරක් කනේ නැති තණ්හාවන්ස් ලතක්ක ඇයි දන්නවද? උපාදානය නිසා උපාදාන ඇයි උපාදාන මම කියන හැඟීමෙන් පරිහරණය හැඟීම පරිහරණය ඇයි කියන හැඟීමෙන් පරිහරණය ලෝක සමුදය සහ අෂ්ටාංගමේ නොදුටු නිසා අවසාන උත්තරය මොකද? මේ සලායතනික ලෝකයේ සමුදයත් අත්‍යගමයේ පිළිබඳ අපිට තිබුණු අනවබෝධ ඒතර ලෝකයේ සමුදේ වෙන එක මිනිස්සු ගැනිට බාහිර ලෝකයේ සමුදේ වෙන්නේ. අගතුනාසේ ලෝක සමුදේ ප්‍රඥාවෙන් ඥානවට මෙතන එක ගෝචරයි නේද?
එහෙමයි. ප්‍රඥාවෙන් විතරයි ඒක දොතර වෙන්නේ. මේ ලයිට් එක දැන් අතින් මේ එතකොට නුඹලා වාසනාවන්තයි මේ පිරිස. අපි පැහැදිලිවම අවබෝධ කළා කොහොමද අපි අවබෝධ කළේ අපි කට්ටි මෙතන ඉන්න පිරිස. ලෝක සමුදේ අවබෝධ කරගන්න බලා. බලාට ప్రత్యක්ෂ වුණාද මම දන්නේ නැහැ. ప్రత్యක්ෂ නොවුනා නම් ప్రత్యක්ෂ නොවුනේ නුඹලා තාම සමහර ඒවාත් එක්ක කම්පයර් කරන්න හදන නිසා. මේක නුඹලාට ඉස්සෙල්ලම මේ පණිවිඩය හම්බුනා නම් නුඹලා පළවෙනි දවසේම මේ ప్రత్యක්ෂ කරන්න තිබුණා. ඇයි අර මනසේ ආශෝවල තියෙනවා විවිධ අදහස් අර්ථකථන තැන්පත් වෙලා නුඹලා ඒවත් එක්ක ගැටෙන උඹලාට ඒවා ප්‍රකාශ කරපු අය පිළිබඳ යම්කිසි මොකද භක්තියක් විශ්වාසයක් පුද්ගලයා කෙරෙහි විශ්වාසයක් තියෙනවා. එතකොට ඒක අපි දාලා බලනවා කියලා අවුලක් දැන් මේ කියන හැටියට කියලා එහෙම හිතෙනවා. ඒ නිසා උඹලා අරත් ග්‍රහණය කර ගැනීම පොඩි ප්‍රමාදයක් පවතින. ඒක මේ ප්‍රශ්න. එතකොට උඹලා බලන්න මේකට ඇත්තටම දැන් මට උඹලන්ට පහදලා දෙන්න කියලා මෙතෙක් කාලයක් කතා කරපු නිසා සූත්‍ර නැතුවත් සූත්‍ර ගන්න මේක මගේ ප්‍රකාශයක් නොවන බව තහවුරු කරන්න පමණයි. වැරෙන සූත්‍ර ඕනේ නැහැ. සූත්‍ර ගන්න වෙලා තියෙන්නේ මේ සමාජය නිසා. දැන් ඒකට සම්මා දිට්ඨියට පත්වීමට බැහැ කිසිදු වෙලාවක උඹලාට මේ වගේ සජීවී මිනිස්සෙක් සමග කතාබස් නොකද පොතක් බලපු පමණින් ඔබට යමක් වැටෙනවා. නමුත් මේ සියුම් තැනක් නෙවෙයි සියුම් තැනක් අපිට ජස්ටිෆයි කරගන්න බැහැ. ඒක සාධාරණයි නේද? ඒ නිසායි භාගතුන් වහන්සේ කියන්නේ දැන් මේ බුද්ධ ශාසනය කියන්නේ මොකක්ද? භාගතුන් වහන්සේ බුද්ධ ශාසනය කියලා හඳුන්වන්නේ මොකක්ද? මොකද යම් ආර්යයන් මේ මේ නිපිට සිටින තාක්කල් තමයි බුද්ධ ශාසනය පවතින්නේ. එහෙම නැතුව මේ රන් වැට තියෙනකම් බුද්ධ ශාසනය පවතිනවා. ගුවන් විසය තියෙනකම් එන්නටත් නෙමෙයි. භගතුන් වහන්සේගේ මුත් ශ්‍රීමුතේ දේශනා කරේ මොකද්ද? සච්චිත්ත සිද්ද ධම්මය කරගත්තු ඇත්නම් ඒ තමයි බුද්ධ ශාසනය කියන්නේ සිද්ද ධම්ම. මොන සිද්දද? මේ අපේ මේ කියන්නේ දුවන සිද්ද නෙමෙයි. හොඳට මතක දැන්. දැන් ඒ ඒකත් වැරදි නිදී දරගෙන මොකද කරේ? මේ මොතේ මොකද? භාවනාව කියලා කරේ ගමනේ කරන ගැන කරේ. ඒතර මොකද කරේ? මේ මේ දුවන සිත එක තැනක ගල් ගස්සා. ගල් ගිහි වගේ නවත්ත කරා. නේද? මොකද දැන්? එතනත් සිත දමනය වෙන්නේ. භාගතුන් වහන්සේගේ සිත දමනය වෙන්නේ මොකද? කුසලයේ තුලයි. සල සුප සම්පදා වුණොත් තමයි සතිත්ත බව දපනන්නේ. ඒක කුසලයේ කියන්නේ මොකක්ද? අලෝභ අද්වේෂ. ඒ කියන්නේ අකුසලේ නිදීමයි. අකුසලේ කිව්වේ දසවස්තුද? දසවස්තු කියන්නේ අර දසවැදෑරුම් පාප පාප කර්ම ටිකට අකුසලේ. දැන් ඒ වෙලාවෙන් කියනවා සබ්බ පාපස්ස අකරණ පාපය මේ පාපයන්ගෙන් මිදෙන. ඒකට මිදීමට දක්ෂයෙක් වෙනවා කුසලේ. දැන් මේ දක්ෂයෙක් වෙන්නේ පාපයෙන් මිදෙන්න අර දසවස්තුක සම්මාදිටිය තුල නොවේ. කුසලය කියන එක ධනෙද කුසල මූලය ධනෙද අකුසලය ධනෙද අකුසල මූලය ධනෙද එකකින් තමයි යා ආර්ය සමාධියට පත් වෙන්නේ. දැන් බලන්න පොද නුඹලා හොඳට ප්‍රඥාවෙන් හිතලා ආර්ය සමාධියට පත් වෙන්න මට ඕන උනා රාගය ద్వේෂය මෝහය යහ sorry ලෝභ දේශ මෝහස අලෝභ ආදේශ අමෝහ කියන මූලයන්ගෙන් කොහොමද මේ මූල මේ මේවා මාව වට කරගත්තේ වෙලා ගත්තේ කියන එක නේ. ඒක කොහොමද නුඹලට හම්බුනේ? කොහොමද නුඹලට හම්බුනේ? රූපය කියන්නේ පුද්ගලයාට සාපේක්ෂ මේ ලෝභ දැන් මේ මේ ඔක්කොටම මේ මේකට මුළු ඔක්කොටම අපිට මේ මේකට ඔක්කොම ලෝභද? මෙතන ඉන්න ඔක්කොම පරම්පරාගත ලෝභද නැහැ. මේ ලෝභය කියන එක දැන් සංකල්පයක් නේද? රාගය. කොහොමද සංකල්පයක් වෙන්නේ රාගය?
මට උත්තර දෙන්න මේ ස්වාමිනේ ඔබලන් කට්ටිය කොහොමද කතා සංකල්පයක් කරන්න. වෙන්නේ? දේශේ සංකල්පයක් වෙන්නේ කොහොමද? ඒ ඒ උද්‍යලයා ඒවා ඒ යම් දේවල් පරිහරණය කරනකොට ඒවා මත ගොඩ නැගුණු ලෝභේසා ද්වේෂේ නිසා. ඇයි උඹලාට, ඇයි ඒ පුද්ගලයාට ඒ පුද්ගල සාපේක්ෂව ලෝභ දේශ ගොඩ නැගුණේ? කොහොමද තමාරා? කොහොමද ගොඩ නැගුණේ? ඇයි ගොඩ නැගුණේ? තමයි අපි ඒක තාස්ක වෙච්චත් විතාසන් අපි නිසා තමයි. තාස්ක වෙන තරමට ආනර කැර දැන් වැඩි. මම යන හැඟීමෙන් පරිහරණය කරන තාක්කල් ඇස මගේ මගේ ඇසින් මම රූප දැක්කා කියන හැඟීම නිසා නේද නිබලට අර මමත්වය තුල නේද මේවට රාගය හෝ දේශය සකස්සු? මමත්වය යම් දවසක මමත්වය යනු මහා රැවටිලිකාර වැඩක් කියලා දැනගත් නුඹේකට රාග දේශ කරයි. බාහිර කිවිගේ නේද? අතීතයේ රූප ශබ්ද ගන්ධ රස ඉඳලා නැත්තම් නාගදේ බාහිර රූප ශබ්ද ගන්ධ රස විඳින්නේ නැතිනම් මේ වර්තමානයේ උඹට පච්චුප්පන්නේ හැම වෙලේ මේ රූප ශබ්ද ගන්ධ රස කෙරෙහි උඹට ඡන්දයක් දැන් මේ සමස්ත කතාවටම හේතුව උඹ තුල ඇති වුණු ඡන්දය කැමැත්ත නාගය ඡන්ද රාගේම අනිපත්‍යම ඒතර කුසලයක් කුසල මූලය කියන්නේ මොකද්ද? කුසලයේ මූලය තමයි අලෝභ අධේශාමි. අකුසල මූලය ලෝභ දේශ මොහ. හරි දැන් බලන්නකෝ. නුඹලාට ඒ සම්මාදිට්ඨියට පත් වෙන්න කුසලයක් අකුසලයක් වෙන්න පුළුවන්ද? නුඹගේ මේ විඳින්නේ දින්නා කියන මම යන හැඟීම පහළ වුණු ආකාරය හොයාගන්න නැතුව නුඹට හම් වෙනවද කුසල මූලය අකුසල මූලය? නැහැ. ගැඹුරුද මේ 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 සම්මාදිට්ඨිය කියා සම්මාදිට්ඨිය වර්තන කොටනක් සියුම් ලෙස යා දකින්න. දැන් දසවස්තුක සම්මාදිට්ඨියට එහෙම දෙයක් තියෙනවද? යා පිරිතේ අපවට බය වුණා. පිටතර නම්බර වුණා. යා කරේ එකම දේ කර්මය කර්මඵලයේ තුල සත්‍යය සසරේ ඇවිදින බව පිළිගැනීමක් නේද? යාගේ නීත මිත්‍යා දෘෂ්ටිකයා ඒක පිළිගන්නේ නැහැ. ඒකෙන්ද විකල්ප බලාට නබලට නතර වෙලා ඉන්නේ මෙතන නේද? එතන කුසල මූලය මේ මුල මාව මේකට හේතු වෙන මූලය කියන්නේ මොකද්ද? මේකෙන් මූල බීජය කුසලයේ. කුසලයට මූල බීජය එන මොකද්ද? මම ජීවත් වෙනවා අලෝභ කරන්නේ බාහිරේ මට අතට අලෝභය ලෝභය ඇතුළු වූ විදිය දැන් නැත්නම් නුඹ දැන් මොකද අලෝභයට යන්නේ? ලෝභය මට ලෝභය හටගත්තේ මේ ලෝකෙකදී මම යන්නේ හැංගිලි තුර ලෝක විඳින්න ගියා නේද? ඒ නිසා මම ලෝභ කරා මට ඒවා මේවා නিত্য සුක ආත්ම කරගත්ත නිසා මට ඒවා පවත්වගෙන යන්නේ මට කැමැත්තක් ඇති වුණා. ඒ නිසා මම ඒවා පවත්වගෙන යන්න විවිධ අක්‍රමිකතා වැරදි වැඩ ඔක්කොම කරා. එයි මම මම සදාකාලික නෑ කියලා දැනගත්තත් මේ ඉන්ද්‍රියන් වලින් ලබන ආස්වාදයක් නැද්ද? තියෙනවනේ. ඒ ආස්වාදයේ පිටුපසම මම හමාගිය නිසා මට දාම අවශ්‍ය වෙන්නේ. ඌ ඇඟපත පන්න නැති වෙලා පන නැති වෙනකොට තමයි තේරෙන්නේ දැන් නම් නැරෙන්න යනවා. දැන් මොකද කරන්නේ මේ තව ආත්මයකට? දැන් එතකොට වැඩි හරක්කු. ඒක දැන් මම පහදලා දෙන්න දන්නේ. මොකද දසවස්තුක සමාධියයි ආර්ය සමාධියයි ඇසයි පොළොවයි වගේ නේද? දැන් මේ මේ සමස්ත සමාජයේම දුවනවා දසවස්තුක සමාධිය තුළ. ඒ වචනත් අරගන්න. දැන් සීල සමාධි ප්‍රඥා වඩන්න ඕනනේ. ඒක මහත්ඵලයි මහානිසංසය කියලා තියෙනවා. දැන් මහත්ඵලයි මහානිසංසය කියන්නේ මහත්ඵලයෙන් අර ඵලයට අනිසංසයක් වෙනවා මේ සීල සමාධි ප්‍රඥා ගුණ වැඩි. සීල කොටසයි තියෙනවා හරි. දැන් ඉබලා කරන ඔය දාන මේ ක්‍රියාකාරීත්වය. දාන සීල ක්‍රියා. ඊට පස්සේ භාවනා කොටස තමයි උඹලා ඔය දැනට දැන් අරි මාර්ගයට නොබැස කරපු දේවල්. ඒව තුළ නුඹට මොනම පදනම නිසාවත් නුඹට සසරේ යනවා මිස සාසව පුණ්‍ය පහ ගන්න නම් නුඹට මහත්ඵලයකට ඇයි මහත්ඵලයට යන්න බැරි? කවුද කිව්වේ අහකට යන්න බැරි?
සුමනට මොන ඇවිල්ලා ආනවා යමින්ද පුළුවන් ද සුමන සූත්‍රය පොඩ්ඩක් දාන්න යමින්ද පුළුවන් ද සුමන සූත්‍රය පොඩ්ඩක් දාන්න දාන්නම්කෝ මහත්තයා. මේක මුලින්ට ඔගලම රවට්ටන සූත්‍රය කවුද රවට්ටන කට්ටි රවට්ටන මොකද බුදුහාඳුරු කියන සුමනට සුමනාවනි පින් කරව දැන් උල්ගෙන ලිනියක් තියෙනවා නෑ නෑ පිග්ගලම් බලන්න හරියන්නේ නෑ දුවන්දුරම් කියලා තියෙනවා එක කොටසක පින් කරවද හැබැයි මේ සූත්‍රය අවසාන කැලල කියන්නේ නෑ මේකට සුමන අන්තිම ප්‍රශ්නේ තමයි ස්වාමීන් වහන්සේ අරහත් භාව සඳහා මා ගලු උත්තරේ සුමන මම මේකට නම් ඔය උත්තරේ මගෙන් බලාපොරොත්තු වෙන්න ඒක කියන්නේ කිසිත් ගැනීම කියන්නේ ඒ සුමන දාලා තියෙනවා සූත්‍රය. දැන් තමයි. යමිට පුළුවන් මේ කියවන්න. මේක මට පුදයි. මම මේ මෙච්චරම දඟලන්නේ මේක උඹලන්ට පාදලා දෙන්න. දැන් මේ අම්මලා මේ ප්‍රසිද්ධ සමාජයේ මොන දීලා ඉන්නේ මේ කට්ටිය මේවලු දන්නේ නැතුව. ඉපටි කියනවා මේ ඉෂුද මේ දන්නෝදී දින්න කර පුළුවන් ද ඕක? එන්න මේ දම්මලට ඔක්කොම කියන්නේ. ඔබ කියන්නේ ඒක. භාග්‍යතුන් වහන්සේ කියන්නේ ඉස්ස ගිනි ගත්තේ ඉස්ස ගින්න නිවන්නාසේ පන්සලු දීලා දාන දීලා වරෙන් කියලාද නැත්නම් ගින්න නිවාගෙන කියලා. එදින්. ඒ ගින්න නිවා ගත්තු එක කියන එක භාග්‍යතුන් වහන්සේ කියනවා නේද? ත්‍රිවිධ පුණ්‍යක්‍රියා. ඒ ත්‍රිවිධ පුණ්‍යක්‍රියාව තමයි අර මහත්ඵලයි. ඇයියා කවුද එතකොට? හරියක් නිසා. මේ ඔක්කොම මුතුබුරම දැන් මේක අචාරයක් වෙලා නැන්නේ දැන් උගලන්ට කිව්වොත් ආරයක් වෙන්න ඕන කියලා විශ්වද මේ ආත්මෙට පුළුවන් දුව වෙන්න ඒක සම්පූර්ණම නෙගටිව් මේ අප්‍රෝච් එකක් වෙලා මේ ආත්මෙදී උඹලාට කවදාකවත් ප්‍රවාහන් වෙන්න බෑ උඹලා දැන් ආයිසරයක් ට්‍රයි කරන්න ඕන කොහෙටද මෛත්‍රී බුදුහාමුදුරුවන් කාලේ මිනිස්සු කියලා උපදිලා එතකොට ඉතින් මේක තමයි හිතෙන්නේ මොකද මේක පරි හිතෙන්නේ නැති එකක් කොයිද නේද ඒ බුදුන් මේ බුදුන්නේ මේ මෙච්චර සත්පුරුෂයන් වුන් වෙලා ඔක්කොම ටික කරගෙන මේක අවබෝධ කරගන්න ඕනේ නැති කෙනා මෛත්‍රී බුදුන්ගේ කාලයක් තුළ මනුෂ්‍ය ආත්මයක් ලැබුවා කොහරි මහා දරිද්‍රතාවයෙන් මෙච්ච එදා වෙලා කන්න විදියක් නැහැ උදේ නැති කෙනා බෑග් වෙලා කන්න කොහොමද කියලා හිතන තත්යකට ආවා නම් ළමක් දැන් අපේ රටේ නැද්ද ওই දවසේ කියලා මේ වෙලාවේ පිස්සු වගේ කන්න වෙන්නේ කී දිනක් ඇද්ද යාන්තම් පොල් ටිකක් දාගෙන එන්නේ කාලෙ ඉන්නේ දැන් අපි ඒකත් එක්ක ඒකත් තියෙද දැන් තව දුක මෙන්න පව් කියලා කියන්නේ බෑ ඇයි එය පෙර කරපු කුසලයක් නිසා දැන් වමුළු වගේ හිතනවා නම් ආ නෑ නෑ දසරේ අපිට මේ ගමන යන්න බෑ කියලා යමිනි පුළුවන් මේ සූත්‍රය පොඩ්ඩක් කියන්න මුලින් ඉඳලා කියවන්න ඕනද පොල් මහත්තයා? ඔබෙන්න යමිනි කමන්න කියන්න හොඳයි. සුමනා සූත්‍රය. එක් සමයෙහි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවනයෙහි අනේපිඩු සිටුහුගේ ආරාමයෙහි වැඩවසන සේක. එකල්හි සුමනා රජකුමරි 500ක් පිරිවරින් 500ක් රජකුමරි පිරිවරින් පරිවෘතව භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත් පසෙක හුණු. එකත් පසෙක හුන් සමන් කුමරි භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැල කළා. වහන්ස මේ සස්නෙහි භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ දෙදෙනෙක් ශ්‍රද්ධායෙන් සමය, ශීලයෙන් සමය, ප්‍රඥාවෙන් සමය, එකෙක් දායකය, එකෙක් අදායකය. ඔහු කාබුන් මරණින් මතු මහා මනාගති ඇති ස්වර්ග ලෝකයට පැමිණෙති. වහන්ස දෙවි වූ ඔවුන්ගේ විශේෂයක් වන්නේද වෙනස් කරුණෙක් ඇද්ද හෝයි ඇත සුමනාවෙනි. භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. සුමනාවෙනි යම් දායකයෙක් වේ නම් හේ දෙවි වූයේම අසෝදායකයා දිව්‍ය ආයුෂගෙන දිව්‍ය වර්ණයෙන් දිව්‍ය සුඛයෙන් දිව්‍ය යසින් දිව්‍ය ආධිපත්‍යයෙන් කරුණපසකින් අභිබවන්නේ සුමනාවෙනි යම් දායකයෙක් වේ නම් හේ දෙවි වූයේ තෙල දන් නොදෙනවම කරුණු පසින් අභිබවන්නේ යයි. වහන්ස ඉදින් ඔහු එයින් සැම මේ මනුෂ්‍යට මනුෂ්‍යත්වයට එත්නම්
මනුෂ්‍ය වූ උන්ගේ විශේෂයක් වන්නේය හෝ වෙනස් කරුණෙක් වන්නේද? වහන්ස සුමනාවෙනි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. සුමනාවෙනි යම් දායකයෙක් වේ නම් හේ මනුෂ්‍ය වූයේම මානුෂික ආයුෂයක මානුෂක වූ වර්ණයක මානුෂක වූ සුඛයක මානුෂක වූ යසයක මානුෂක වූ ආධිපත්‍යයක කරුණු පසෙකින් තෙල අදායකයා මැඩගෙන සිටුනේය සුමනාවෙනි යම් දායකයෙක් වේ නම් හේ මනුෂ්‍ය වූයේම මේ කරුණු පසින් තෙල දායකයා මැඩගෙන සිටුනේය වහන්ස ඉදින් ඒ දෙදෙන ගිහිගෙන් නික්ම ශාසනයට වදිත් නම් වහන්ස පැවිදි වූ ඔවුන්ගේ විශේෂයක් වන්නේය වෙනස් කරුණෙක් වන්නේයි හෝයි වන්නේ සුමනාවෙනි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. සුමනාවෙනි යම් දායකයෙක් වේ නම් හේ පැවිදි වූයේම පෙළ අදායකයා කරුණු පසෙකින් මැඩගෙන සිටුනේය යදනා ලදුයේම බහුල වශයෙන් චීවර පරිභෝග කරන්නේය නොයදනා ලදුයේ අල්ප කොට පරිභෝග කරන්නේය යදනා ලදුයේම බහුල වශයෙන් පිඬුවා වළඳන්නේය නොයදනා ලදුයේ අල්ප වශයෙනි යදනා ලදුයේ නම් බහුල විසින් ශයනාසන වළඳ කෙරෙයි නොයදනා ලදුයේ අල්ප විසින් වළඳනේය යදනා ලදුයේම බෙහෙන් ගිලන්පස බෙහෙත් පිරිකර වළඳන්නේය නොයදනා ලදුයේ අල්ප විසිනි. මම අපි චාමි නවත්තන්න දැන් මේ කියන්නේ යමෙක් දිව්‍ය ලෝකයක ඉපදෙනවා නම් ඌ දායකෙක් කියන කෙනෙක් තේරුම් ගන්න දායකයා කරන්නේ සාමාන්‍ය පන්සලක දායකයා කරන්නේ නැත්නම් දානය ඒවා දෙන දායකත් එයා දෙන දානයන් මෙතන කියන්නේ දායකයා කියන්නේ ඌ දායකයා හරියට වැඩ කරලා තියෙනවා නම් ඌ අපේ ජීවිතය ලබන උපත අති එයා හැමදේම ලැබෙනවා කෝපබෝධි ලෝකේ සැප සම්පත් බ්‍රහ්ම ලෝකේ සැප සම්පත් මොනවද මේකට හේතු වෙන්නේ? යා එළදෙල් දාන දානයන් දායකේ. එතකොට මත් දැන් ඊළඟට අන්තිමට කියන්නේ මොකද්ද ශාමිනි? යම් සබ්‍රහ්ම වරුන් වෙසේ නම් ඒ ඔහු මනාප වූම කාය කර්මෙන් බෙහෙවින් හැසිරෙත් අමනාප කාය කර්මයන් අල්ප විසිනි මනාප වූම වාක් කර්මයන් බහුල විසින් හැසිරෙත් අමනාපෙන් අල්ප විසිනි මනාප වූ මහා මනං කර්මයෙන් බහුල කොට හැසිරෙත් අමනාපෙන් අල්ප විසිනි මනාප වූ උපකාර එලවත් අමනාප උපහාර අල්ප වශයෙනි සුමනාවෙනි යම් දායකයෙක් වේ නම් හේ පැවිදි වූයේ මේ පස්කරුණින් තෙල අදායක මහන මැඩ සිටුනේය වහන්ස ඉදින් ඔහු දෙදෙන අභිත්වයට පැමිණෙත් නම් අභිත්වය පත්ත පත්වන්නේ ඔවුන්ගේ විශේෂයක් වන්නේය නානාකරණයක් වන්නේද සුමනාවනි මේ විෂයෙහි මම උන්ගේ කිසිදු නානාකරුණක් නොවදාරමි එනම් විමුක්තිය හා විමුක්තියයි. දැන් මොකද කියන්නේ? අර කරුණ ඔක්කොටම කියනවා දෙවිය ලෝකයේ සැප සම්පත් ලැබීමට දායකට වෙන මුල්ලුන හොඳ ඒවා ලබන. ඒකට සමහර අය ඒවයි උමුලන්ට සතුරු දේවල් ලැබුණේ නැහැ. බ්‍රහ්ම ලෝකයේ තියෙන ඒවයි කියනවා විවිධ පින් කරොත් දැන් මේ මේ මොනවද මේ කතා කරන්නේ? සසරේ ඇවිදින්න නම් අපි පින් කරන්න ඕනේ. ඊට පස්සේ අහනවා අන්තිම කොටසේදී මොකද කියන්නේ යන්නේ? වහන්ස අසිරිය වහන්ස අද්භූතයි වහන්ස දෙවි වූහටුද යම් පින් උපකාරයක් වේද මිනිස් වූහටුද යම් පින් උපකාර වේද පැවිදි වූහටුද යම් පින් උපකාර වේද එහෙයින් දන් දීම ඉතා නිසිමය පින් කළ යුතුමය සුමනාවෙනි තෙල එසේමයි සුමනාවෙනි තෙල එසේමයි සුමනාවෙනි දන් දිය යුතුමය සුමනාවෙනි පින් කළ යුතුමය දෙවි වූහටුද පින් උපකාර වේයි මනුෂ්‍ය වූහටුද පින් උපකාර වෙයි පැවිදි වූවහුටද පින් උපකාර වෙයි භාග්‍යවතුන් වහන්සේ මේ වදාළ සේක ශාස්ත්‍ර වූ සුගතයන් වහන්සේ මේ වදාරා ඉක්බිති තදනීය වදාළ සේක. එක යම්සෙයින් නිර්මල චන්ද්‍රයා අහසින් යනුවේ ලොව හැම තරු කැලත් සිය එළියෙන් අභිබවා වෙරදරන්නේ වේද එසෙයින් සිල් සපන් සදැහැති පුරුෂ පුද්ගලයා ලොව හැම මසුරන් ත්‍යාගයෙන් අභිබවා වොරදරණේ වේ.
යම්සේන් විදුලි මැලී ඇති, සිය ගණන් මේ කුළු ඇති, ගිගිරි කරන මේඝය පෘථුවිය තෙමමින් ගොඩවල පුරවාද, එසේයින් දර්ශන සම්පන්න සෝවාන් පණ්ඩිත සම්‍යක් සම්බුද්ධ ශ්‍රාවක පස්කරුණෙකින් මසුරහු අභිභවන්නේ වෙයි. ආයුෂයෙන්, යසසින්, වර්ණයෙන්, සුකයෙන්, කෘතියෙන්, දානාඛ්‍ය භෝග්‍ය ආදිය විසින්, ජලෝභය විසින් පමුණුවන ලැබුවේ පරලව ගොස් ස්වර්ගයේද සතුටු වෙයි. පංචක නිපාතෙහි ප්‍රථම පණ්ණාසකය සුමනා වර්ගයේ අවසන්. දැන් මේකේ චාමිනි අර අපස්සට යන්න පොඩ්ඩක්. හොඳයි. එක එක තැනක් කියනවනේ සුමනාවනේ, මට ඕකට මම එකඟ එකට එකඟ වෙන්නේ නැහැ කියලා. එතන එහෙම. කියන්නේ සුමනාවෙනි තෙල එසේමයි, සුමනාවෙනි තෙල එසේමයි, සුමනාවෙනි දන් දිය යුතුය, සුමනාවෙනි පින් කළ නෑ, යුතුමයි. එතන එතනනම් ඊට ඉහළ වහන්ස අසිරිය, වහන්ස අද්භූතයි, වහන්ස නෑ, එකක් නෙමෙයි. සුමනාවිනි මේ විෂයෙහි මන් උන්ගේ කිසිදු නානා කරුණක් නොවදාරමි. අර එනම් ඊළඟ එක ශාමිනි, වහන්ස ඉදින් ඔවුන් දෙදෙනා වහන්ස මේ උත්තර කියන ඔහු සද්බ්‍රහ්ම දෙදෙනා මේ ඔවුන් දෙදෙනා යම් කිසි අවබෝධයකට පැමිණෙනවා මොකටද? ධර්ම වහන්ස අවබෝධයකට. ඔහු දෙදෙනා අරහත්වයට පැමිණෙත් නම් අරහත්වයට පත් ඔවුන්ගේ විශේෂයක් වන්නේය, නානාකරණයෙන් වන්නේය. සුමනාවෙනි මේ විෂයෙහි මම උන්ගේ කිසිදු නානා කරුණක් නොවදාරමි. එනම් විමුක්තිය හා විමුක්ති අරහත්ත්වයට පත්වීමට, රහත් වීම සඳහා අර හැම එකටම නුඹට දානය උපකාර වුණා. මොනටද? දිව්‍ය ලෝකයේ දිව්‍ය සැප විඳීමේ වැඩි සැප විඳීම. ඒ තැන්වල තියෙන සැප අඩු වැඩියක්. ඒවට මොනවද උපකාර වෙන්නේ නුඹට? දානේ දානේ. ඒ පුණ්‍ය කර්මය ආයතන බ්‍රහ්ම ලෝකේ ඒකටත් පුණ්‍ය කර්මය. ඊට පස්සේ අතෙන් දෙනකොට අරහත් භාවය සඳහා යමකුට දානය. ඇයි අරහත් භාවයට එනකොට මොකද සිද්ධ වෙන්නේ? සුදු කළු කර්ම සියල්ල අවශ්‍ය කරගෙන නේ දෙන්නේ. එතෙන්දි කොහොමද දිනක් කතු කරගෙන එතෙන්ට යන්නේ? එතෙන්ද කියන්නේ පුණ්‍ය පාප අහිනස්ස. ඇතිවිද මේ භාගතුන් වහන්සේ කියන කතාව? දැන් හරිම මේක කියන්නේ නැහැ. ඔය කියලා කියන්නේ ඒක කියලා කියන්න තේරෙන්නේ නැතුවද දන්නේ? ඒ කියන්නේ රහත් භාවය සඳහා මම මේ කරුණ උඹට කියන්නේ නැහැ. උමනා වෙන්නේ පින් කරපු අය යම් යම් සුගතිගාමී ජීවිත, මනුෂ්‍ය ලෝකේ ජීවිත. දැන් මේ අපි පින් කරපු අයනේ. උපාදිත කාලෙක මනුෂ්‍යාත්මයක් ලැබිලා මෙවැනි නිදහසේ බණ අහන්න ලැබීම පිණ. ඒ මොන පිණද? අතීතේ කරු. හැබැයි දැන් ඔබ තව පින් කරලා නැවත මනුෂ්‍යාත්මයක් ලැබෙලා දැන් ඉන්න වෙලාවේ දැන් සෝවාන් මාර්ගයට පිවිසියොත් ඔබ තව දුරටත් පුණ්‍ය ක්‍රියාද එතකොට සිදු වෙන්නේ? අර කුසල කර්මද එතකොට සිදු වෙන්නේ? කුසල කර්ම එතකොට සිදු වෙන්නේ කුසල කර්ම. එතකොට අපිට කුක්කුරෝදි සූත්‍රය කියන්නේ ඕනම පාපයක් කරලා දැන් භාගතුන් වහන්සේ ගාවට මිනිස් දහක් මරලා ආපු කෙනෙක් කවුද? අඟුලිමාල. අඟුලිමාල කරපු පාප කතරම්. මේ පාපය නැති කරන්න දේවල් දැන් ඒ පාපයට අදාළ එයාට කර්ම රැස්ුන් නැද්ද? රැස්ුණානේ. ඒව දැන් හැවේදී නේ හැටියටත් එයාට විඳින්න උනාද නැද්ද? විඳින්න ඕන. එයා එක දෙයක් කින් ගොඩ ගියා. මොකද්ද? එයාගේ එව අතීතයේ කරපු ඒවා දැනගත්තු නිසා අලුතින් එයා කියන්නේ උපන් ආශ්‍රව එයා නැවත උපදින්න දෙන්නේ නැහැ. නූපන් ආශ්‍රව වලට වැඩි දෙවුලෙන් එන්න දුන්නේත් නැහැ. උපන් ආශ්‍රව ඉතින් මේ කරලා තියෙන්නේ මොකද්ද කරලා තියෙන්නේ? අඟුලිමාල අවසානයේ ධර්ම අවබෝධ කරගන්න. අර සංයෝජන ධර්ම ඔක්කොම ටික සබ්බාසව සූත්‍රයේ කියනවා වූ සියලු ආශ්‍රව දැන් එයා මහරහත්ත්වයට, දරහත්ත්වයට පත් වීම දෙයට පිනද උපකාර කළේ ධර්ම අවබෝධය. ඒක නිසා තමයි සුමනට කියන්නේ, සුමන මම ඒ කාරණයට අර පෙර පරිදි උත්තර දෙන්නේ නැහැ. ඒ දෙන්නා රහත්
වලට මොන විදියට හරි මෙතනට આવොත් ඒ දෙන්නම අර විදියට පින් කරපු අය වෙන නිසා එයා රහත් බලයට ආවා නෙවෙයි. වැඩිද මේ කියන එක මේ කියන සූත්‍රය. ඒ නිසා මේවා සිරිමුණ දැන් මේ අර ප්‍රශ්නයක් නේ. අපි පුඩා කාලේ සිටමු මේ පින් කරපු අයනේ. දැන් මට පිළින් බැහැර වෙන්න බැහැ. ඒත් පින සසරට කිුණේ ඇයි? අපි නම කියන ඇඟීම තුල කරපු නිසා. එහෙනම් බාගතුන් වහන්සේ කිව්වේ වහාම වහා පින් කරන්න කියලාද? වහවා ධර්මාබෝධය දෙන්න. ධර්මාබෝධයට ආවට පස්සේ නුඹලට පින් කරන්න හිතෙන්නේ නැද්ද? ඇයි හිතෙන්නේ? මං ජීවත් වෙන්නේ සුළු කාලේ අසරණ මිනිහෙකුට මා උදව් කළ යුතු. එතකොට මොන හරි තමන්ගේ තියෙනවා නම් තමන් දෙන්න. එතකොට තමන් ඒකෙන් බලාපොරොත්තු වෙනවද පින? නුඹලගේ චේතනාව හරි පැහැදිලි. මට සසරට බැඳෙන උත්සාහයක් නෑ. හැබැයි නුඹලා ජම්පින් වලට බුදුන් උදෙසාස ඒ කෘතගුණ දැක්වීමත් බුදුන් වහන්සේට පානපත්තු කරන එක ඒ වගේ ලොකු මුත්‍ති ගණන් ඒවා මේ උත්සාහ ගන්නේ නෑ. ඒවා නිෂ්ඵල ක්‍රියා බව නුඹ දන්නවා. බුදුන් වහන්සේ ඇත්තෙත් නෑ ඒවා මේ කරන්නේ. මුතර අපේ හිතේ අර පෙර අර අපේ සංස්කෘතියට අදාළව එකතු වෙච්ච මේ ශ්‍රද්ධාව මත නුඹලා වැඩ කරනවා. ඒක නිසා ඒ එහෙම කරනකොට වෙන්නේ මොකක්ද? අර බලයට නුඹ ළඟා වෙන්න. ඒ තින් නිසා නෙමෙයි. නුඹ ඒවා පවා පුණ්‍ය කර්ම පවා අර ආශ්‍රමල්ලේ tempat වෙලා තිබුණු පුණ්‍ය කර්මය තුල අතීතයේ තිබුණු අදහස තුල නෙමෙයි දැන් පුණ්‍ය කර්මය කරන්නේ. ඒ අතීතයේ නුඹ රැස් කරපු පුණ්‍ය නෙමෙක ආශ්‍රවය නුඹ ගලවන්න. පාප ආශ්‍රවය ගලවන්න. ඒතර පුණ්‍ය පාප දෙකම දැන් නුඹ මරණසන්න මොහොතේ සීල කෙලස් ප්‍රහාණය කරපු කෙනා පුණ්‍ය පාප මයිනස් කරපු කෙනෙක්. එතකොට තමයි යා මේක පැහැදිලිද? මේ කවුද ජමිල්ලගේ කතියේ කතා කරන්න අපේ Zoom එකට සම්බන්ධ වෙලා ඉන්න අය ශිරන්ති, තමාරා අක්කා. පැහැදිලි පැහැදිලි මහත්තයා, පැහැදිලි. ඒක නිසා අපිට දැන් මේවා සමාජගත කිරීම ඉස්සෙන් පහසු නැහැ. ඇයි පහසු නැත්තේ? මුළු සමාජයෙන් ගිලගෙන තියෙන්නේ වෙන පැත්තකට. මේක සම්පූර්ණම අගමක් බවට පරිවර්තනය වෙලා තියෙන නිවිලා. උඹලා අපි දැන් උඩුගම්බලා පීනන පිරිසක් වෙලා තියෙනවා. එතකොට දැන් අපේ වාසනාව තමයි අපි උඹලා අපි හැමෝගෙම ඔක්කොටම එසේ හෝ අවබෝධ කර ගැනීමට හැකි වුණා. හලෝ මාත් අපිට ඇහෙන්නේ නැතුව ගියා එක පාරට. ඒක තමයි. හරි. පෙරමි සර්සන්. බලන්න. එතකොට උඹලා තේරෙන්න ඕන උඹලා කතරම් වාසනාවන්ත විදුද මේ සුදු පිරිස. මම දැන් මේ පොත්තටත් වැඩිය දැන් ඇල්ලලා තියෙන මේ පොත්තේ ගානකට නේ. මොකක්ද උඹලාට මේ සමස්ත කතන්දරේට බැහැර කරන්න හේතුව? හේතුනි අන්තිසුවක් නොවේ. මේ සලායතනික ලෝකයේ මට හම් වෙන මේ ලෝකය මම ලෝකයේ යථාර්ථය හිතුවා. ඒක දැන් තමයි නබලට තේරෙන්නේ. දැන් ඇහෙනවද? ඇහෙනවා. ඔකේ මට හොඳට ඇහෙනවා. දැන් තමයි නබලට තේරෙන්නේ. මොකද්ද උඹලට තේරෙන්නේ? ආශාදේ තේරෙන්නේ දෙන්නේ. ඇයි ආශාදී ආදීන තේරෙන්නේ? දැන් ඇයි උඹලට ආශාදී ආදීන තේරෙන්නේ? සමුදය නිරෝධය අවබෝධකට ගත් පිරිස. දැන් උඹලට තේරෙනවා මා ඇසේ ආශාදයක් ආශ රූපයේ ආශාදයක් තිබිලා නැහැ. දැන් ඔක්කොම කියන්නේ ඒ ආශාදයේ අතීතයේ වැරදි විදියට විඳපු නිසා මම යන වෙන්නේ. ඒක තමයි දැන් මේ ආශා නැවතත් ආශාදී ස්වභාවයේ නැගීති බැදිනු. තව දැන් මේකේ ආශාදයක් තියෙනවනේ. පරණ ආශාදේ දීවි කරන විදිය නෙමෙයි. ඒ ආශාදේ යථාර්ථය නම් එතන තියෙන්නේ අනිත්‍ය අනාත්ම ස්වභාවයක් නෙමෙයි. එතකොට ඒක දැක්කේ නුඹ සමුදය අත්ගමේ දුතු නිසා නේද? සමුදය අත්ගමේ දුතු නිසා නම් නුඹලාට වැටුණා මොකද්ද? ආදීනවේ ලෝකේ ආදීනවේ වැටුණා. ඒ අත්ගමේ දැකපු කෙනාට තමයි තේරුනේ මේකේ තියෙන ආදීනව ස්වභාවය. මොකද ආදීනව කියන්නේ? අනිත්‍ය
දුක දුක් අනාත්ම අනාත්මය. ස්වභාවය. සමුදය අත්දැකීම දුටු නුඹ ආදීනවේ දැක්කම දැන් නුඹ ඒක ඇප්ලයි කරනවා නුඹට දැන් මොහොතක් මොහොතක් පවත හම්බෙන රූප ශබ්ද ගන්ධ රසයන් දෙතර දැන් නුඹ දැන් සමුදය අත්දැකීම දුටු නිසා ඇස රූපයන් තුළින් සමුදය වුණු ආස්වාදයේ මහා අවිද්‍යාවෙන් මම විසින් සකස් කරගත්තා. එතන තියෙන්නේ ආදීනවය. එතකොට මේ කන ශබ්ද කෙරෙහි මගේ තිබුණේ ආදීනවය. දැන් ආදීනවේ දැක ගන්න ඔබට හැකියුනේ ඒක. මෙයාට කියන්න කිව්සා. වෙනසයි මම කියන උබලා බුදුමාකාර වාසනාවන්ත පිරිසක් වුණා භාගතුන් වහන්සේගේ කෙනීම යට. විදියට ලෝක සමුදේ පිළිබඳ දැන් අපේ 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 අර ස්ලයිඩ්ස් දාපු ස්ලයිඩ්ස් වල තියෙන ප්‍රධාන දේ තමයි බුදු ඇසින් දුටු ලෝක සමුදේ. බුදු ඒ ඒ සමුදේ සම්මුති කාටරේ පේනවා. අපිට පේනවාද මේ ඇස ඇස යන මොහොතක් මොහොතක් පාසා හතගෙන දිනිලි බිය ප්‍රඥප්තිය කියලා කාටකක් පිළිද? බලන්න මේක දැක ගන්න පුළුවන් නේද? ඒ දැක ගන්න පුළුවන් නේ මුන්නාසේගේ මඩ පෙන්නේම ලස්සනට මේ සූත්‍රවල තිබුණ නිසා. ඒ නිසා මේ කැමිලට ඇහෙනවද? ඇහෙනවා උපුල් මහත්තයා, හොඳට ඇහෙනවා. එතකොට මේ එතකොට උඹලා මට මේ අද මම දේවල් වෙන මාකට සාකච්ඡාව තුදී මම පැනලා දුන්නේ මේ ආරෂ්ඨාම්බික මාර්ගය. දැන් ඔය අට මහා කුසල් කියලා එකක් තියෙනවා නේද? ඒවා කුසල් අටක් නේ, මොනටද? දක්ෂකම් අටක් නේ, පුණ්‍ය ධර්ම අටක් නෙමෙයි. දැන් ඒක පරට හරවල තියෙන මොන පැත්තකටද? පුණ්‍ය කර්ම අටක් හැටියට නේද? මේ පුණ්‍ය කර්ම අටේ ලොකුම එක තමයි මොකද? අදින ඒවන ගීල තියෙන තොට ඒවා සියල්ලමයි කියන්නේ සසරක නොවේද? දැන් ආරෂ්ඨාංගික මාර්ගයේ තියෙන්නේ දක්ෂකම් මටක්ද නැද්ද? දක්ෂකම් මටක්. දක්ෂකම් මතේ පරිදි දක්ෂකම තමයි සම්මා ආර්ය සම්මාදිට්ඨි. ආර්ය සම්මාදිට්ඨි පූර්වාංගම වෙලා අනිත් දක්ෂකම් ටික සම්පූර්ණ කරොත් උඹේ නිවනට යනවාද නැද්ද? එහෙමයි, අරහත් ඵලය සාක්ෂාත් කරනවා. නැදද? ඒතකොට ඒ අරහත් ඵලය සාක්ෂාත් කිරීමට උඹට ඒ අට මහ කුසලය මහා දක්ෂකම ඕනනේ. අනිවාර්ය. ඒ වචන අරගෙන ඒවා අර සාම්ප්‍රදායික ඥානවලට යොමු කරගන්න දැන් තියෙන්නේ. කුසලය කියන එක දැන් පැහැදිලි. අපිට කුසලය කියන්නේ දින නොවේ පාපේ විදිමේ දක්ෂකම. පාපේ නිවෙන්න මට උපකාර කරේ පටිච්ච සමුප්පාද න්‍යාය ධර්ම තුළින් සමුදේ වෙනු ලෝකයේ පිළිබඳ නුඹලාට ඇති වුණු අවබෝධය මම දැන් කියපෑදෙනි. ප්‍රේතන තමයි නුඹගේ මේ කුසලයේ කියන දක්ෂකම. ප්‍රේත දැන් නුඹ අර පාපේට මා උඹ ඇදලා ගන්නකොට ගන්න හදනකොට පාපේ කියන්නේ මෙතනදී පාපේ කියන එක ඊට වඩා අර බ්‍රෝඩ් ඩිෆිනිෂන් එකක් වෙනවා. මම යන හැඟීමෙන් යමක් කරොත් උඹ අහුවෙන්නේ ආශ්‍රව කොට නේද? දැන් ඒකෙ මිදී ගමන් කිරීම නේද? ඔය අලෝභය අද්වේෂය එතන මෝහය තමයි වැදගත්. කුසලය අකුසලය අඳුර ගැනීම නිසා නුඹ මෝහය අමෝහය බවට පරිවර්තනය කරනවා. අවිද්‍යාව විද්‍යාව බවට පරිවර්තනය වෙන්නේ මෙතනින්. දැන් කුසලය කුසල මූලයක් අඳුර ගත්තා. මෙතන දැන් අපිට සම්මා දිට්ඨි සූත්‍රයේ කියනවා කුසලය කුසල මූලයක් අඳුනා ගැනීම සම්මා දිට්ඨිය. ඊට පස්සේ මොකද්ද කියන්නේ? නුඹ ආහාර මොකද්ද? ආහාරය ආහාරය දැනිද? ආහාර සමුදය දැනිද? ආහාර නිරෝධය දැනිද? ආහාර තුළින් මේක මොකද කතා දෙන්නේ? මොකද ආහාර සතර ආහාර බලින්කාර ආහාර බස් ආහාර සංචේතන ආහාර විඥාන ආහාර 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 දැනිද? ආහාර සමුදය දැනිද? ආහාර නිරෝධය දැනෙන ආහාර නිරෝධ ගාමී ප්‍රතිපදාව දැන. දැන් බලන්නකො මේක පොතර ලක්ෂණයට
ගැළපෙනවද කියලා උන්වහන්සේ කියන වචන ආහාර කියන්නේ මොකද? ආහාර වර්ග තියෙනවා. කබලින්කාර හොලාරිද, කබලින්කාර සුකුමු. ආහාර ධනෙද කියන එක මොකක්ද තියෙන්නේ? කබලින්කාර ආහාරය මගේ මේ කයේ පැවැත්මටයි. ඒ කය ඇසුරු කරගෙන මට දැන් සුකුම ආහාරයෙන් මං ගන්නවා. මොනවා සුකුම ආහාර කියන්නේ? අර රූප, ශබ්ද, ගන්ධ, රස ආරම්භණය ගන්නවා. දැන් ඒක දැන් ආහාරය ධනෙද කියන තැනක අයිති වෙනවද නේද? මේ ආහාරය මගේ කය පවත්වන තාක්කල් මේ කය පවත්වන්න නම් මම ආහාර ගත යුතුයි. ඒ ආහාර ගන්න ඕන හරියට තමන්ගේ දරුවෙකුගේ මාංශ ගන්නකොට කෑම කන්න, ඒ මාංශ කන්නේ කොහමද? ඒ මාංශ කනකොට කවදාකවත් දෙමව්පිය දෙන්නෙකුට ඒ මාංශ කෙරෙහි තණ්හාව කඩ ගන්න විදියක් නැහැ. ඒ හා සමානව උඹලා ආහාර ගැනීම තණ්හාවෙන් බැහැර. දැන් සුකුම ආහාරය පිළිබඳ ආහාර සුකුම වේවා, ඕලාරික වේවා, සුකුම වේවා කියලා කිව්වද කවුරුත් විග්‍රහ කරේ නැහැ. මොකද්ද මේ සුකුම? මේ මොල කරේ මොකද? අරක පාත් අරක හොදිට එහෙම. දැන් පාත් ඒවත් ඕලාරික හොදි නේද? හොදි සුදු සුප්පේම ඕලාරික. ඒවා හිතෙන්නේ නැහැ සුකුම. සුකුම කියන එකට කිව්වේ රූප ආරම්භනේ සුකුමයි. ඒ ඕලාරික කය රූපේ ඕලාරික. ඒතර සුකුම රූපේ මොහොතක් මොහොතක් පාසා නුඹට සමුදේ වෙලා නිරෝධ වෙන රූපය. අන්න රූපේ දනි රූප සමුදේ දනි රූප ඒ මොහොතේ මාතගෙන නිරෝධ වෙන බව දනි. ඒ පිළිබඳ මන නුවණින් ඉන්න සම්මා දිට්ඨියටම රූප නිරෝධ ගාමිනි පැහැදිලිද? දැන් එක හරය කරේ දැන් අපිට පැහැදිලි වුණා. එහෙනම් දැන් අපිට රූපේ පිළිබඳ තමයි වැදගත්ම. මේ කන පත්මාලු ගැන නෙමෙයි මේ. දැන් පත්මාලු කන්න කය පවත්වන්න තණ්හාවේ, ඒ තණ්හාවෙන් බැහැර කරන්න කියන්නේ. දැන් පත්මාලු තණ්හාවෙන් කන්නේ නේද? මගේ කය මට ඕන විදියට ජවය පිණිස, මදය පිණිස නිකන් දැන් මේ කය මගේ නෙවෙයි නේද? මේ කය පවත්වන්නේ නැහැ. ඔබ ඒ හාර ගැනීම හරියට දරුවෙකුගේ මස්කන් මස්කන් ආරයට ගන්න දෙයකින් තේරෙන්නේ මේ බුදුහාම මස්කන් කිව්වා කියලා තමයි ඒ හිතන්න. බුදුහාම මස්කන් කිව්වා නෙවෙයි. මත් දරුව මරන් ගන්න කිව්වා නෙවෙයි. බුදුහාම ඒක කොහොම තමයි කිසිම වෙලාවක මෙතන ඉන්න දෙමාපිය කෙනෙකුට මොනම පදන හිසාවක් මගේ මේ ආහාරයේ තියෙන්නේ මගේ පිටිගානේ තියෙන්නේ දරුවෙකුගේ මස් කියලා හැඳීමක් ආවොත් ඒක අපි දිනන කාරණේතර ඒක කවදාකවත් ගන්න ඉඩෙන්නේ නැහැ. තණ්හාවක් හටගන්න විදියක් නැහැ. ඒක තමයි ඒ උපමාව තමයි නේද? ඊට පස්සේ ඒක උපමාව සාමාන්‍ය කෙනෙකුට තේරෙනවා. අර උපමාව උපමාහරේ උපමාහරේ තේරුම් ගන්න බැහැ. උපමාහරේ තේරුම් ගන්න පුළුවන් වෙන්නේ ප්‍රත්‍යයෙන් උපදින්නා වූ සිත් පරම්පරාවේ යථාර්ථය දුටු කෙනෙක්. රූපේ දනේද, රූප සමුදේ දනේද? ඒක පුළුවන්ද ඔය ඔලරිකයට දැන්? ලරිකයට සමුදේ දන්නේ නැහැ. ලරිකය සමුදේ වෙනවා. ඒක හොයන්න වෙන්නේ කාට කියලාද? කවුරුත් ජීව විද්‍යාර්ථියෙකුට ලොකෝ වෙලාද ඔක සමුදේ වෙන්නේ, කොයිලාද ඔක නිරෝධ වෙන්නේ නේද? ඒ ඉත වෙන කතාව. මේ කතා කරේ අර රූපේ ගැන මේ කතා කරේ. රූපේ මොහතක් මොහතක් පාසා සමුදේ වෙන රූප රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප, ධම්ම රූප ගැන භාගතුන් වහන්සේ කතා කරේ. රූපේ දනීද? දැන් ඔබලා රූපේ දන්නවා. රූපේ උදේ රූප ආරම්භණය. එහෙනම් මම එක රූපදානෙන්නේ අතීතයේ හැඩතලයට මගේ තිබුණු මනාපය හෝ අමනාපය. දැන් රූප සමුදේ දන්නේ. රූප නිරෝධිය කියන්නේ ඒකට මා නොවැළි නොගැටි ඉවෙනම ඒ තැන්වලම දැනදම යුතු රූපයක් නේ. අන රූප නිරෝධය දැන. රූප නිරෝධකම ප්‍රතිපදාව කියන්නේ ඒක මම මගේ ජීවිතේට එකතු කරලා ඒ ප්‍රතිපදා මාර්ගයට දැන් මම රූපේ දන්නවා, රූප සමුදේ දන්නවා, රූප නිරෝධය දන්නවා, රූප නිරෝධ ගාමී ප්‍රතිපදාව නේද? ඊට පස්සේ අපි සතර ආහාර ගත්තා. ඊළඟ එක මොකද්ද? පස්සේ පස්සේ මේ සියල්ල ස්පර්ශයෙන් සමුදේ වෙනවා. හරි දෙක තේරෙන්නේ සියල්ල ස්පර්ශයෙන් විඳීම හඳුනා ගැනීම චේතනාව ස්පර්ශයෙන් විඳීම හඳුනා ගැනීම සංකාරයෝ ස්පර්ශයෙන් සමුදේ බව වෙන බව උඹලා අවබෝධ කරගත්තේ කොහොමද?
අන්දාම සූත්‍රයේ ඒ කියන නාමකායේ වෙන වෙන ස්වභාවය අවබෝධ වෙන නිසා. ඇයි මේකට රූපේත කිව්වේ? යම් ආකාර, යම් ලකුණ, යම් නිමිති, යම් මාතෘකා වලින් රූප කායත්‍යය යමක් පැනවිය හැකිද කියන එකේ තේරුම මොකක්ද? ඇයි මේකට ආකාර ලිංග නිමිති මාතෘකා කියලා කියලා දෙන්නේ? ඇයි එහෙම දැන්නේ? ඒ ඒ පුද්ගලයාගේ ආකාර ලිංග නිමිති වලින් නේද දෙන්නේ? ටිකක් දැන් අතරමා භූත රූප නම් ඔක්කොම ටික එකම ප්ලැට්ෆෝම් ෆෝමැට් එකේ ඉන්න ඕන. භාගතුන් වහන්සේ කියන්නේ මොකද මේක? එක ෆෝමැට් එකේ නම් භාගතුන් වහන්සේ කියන දේ නම් අතරමා භූත රූප කියන නම මොකද කියන්නේ? යම් ආකාර, යම් ලකුණු, යම් නිමිති, යම් උපදේශ, යම් මාතෘකා වලින් රූප කායත්‍යය යමක් පැනවිය හැකිද? එතකොටවත් තේරෙන්නේ නැහැ නේද මේ කතා කරලා තියෙන්නේ? මේ සතරමා භූත රූපය ගැන නොවේ, මේ පුද්ගලයා ඒ පුද්ගලයා ඇසුරු කරගත්තු ආකාරයට ආකාර, ඒ පුද්ගලයාගේ තැන්පත් කරපු ආකාර, ඒ ලිංග නිමිති මාතුකා උද්දේශ ඔක්කොම ටික තියෙන්නේ අර හැඩ තලයට අදාළව ඒ පුද්ගලයාට සාපේක්ෂවද නැද්ද? මේක උත්තර දෙන්න ඕන මේ කවුද මේ චාමිනේ මේ කට්ටිය? පැහැදිලිද මේක? රූප කායයයි යම පැතරු දැන් මේ රූප කායද මේ කතා කරන්නේ? කායයයි යම රූප කායස්ස පඤ්ඤප්තිය හෝති. රූප කායයයි යම පැනවිය ඇකිද? දැන් උඹලට තේරුණා මේ මානදාන සූත්‍රයේ කතරම් ඉnder වටිනා නිධානයක්ද කියලා මේ ගැඹුරෙන් උඹලට අවබෝධ කරගන්න. එතකොට දැන් ඒක දැකපු නිසා නුඹ සුකුම රූපේ නුඹට අවබෝධ කරගන්න පුළුවන් මොනි? දැන් පැහැදිලි නේද? ඇයි මේකට ආකාර ලිංග නිමිති කියලා දැන්? ඕක දැන් සතරමහා භූත රූප නම් දැන් අටුවාවේ සඳහන් ඇටියට ඒකට පුළුවන්ද ආකාර ලිංග නිමිති වතුනේ වචන දාන්න? නෑ, ඒ පුද්ගලයාට සාපේක්ෂවයි මේ රූපය ගොඩ නැගෙන්නේ. පැහැදිලිද? සමහරලා පැහැදිලිද? ඔව් පැහැදිලි කොහොමද? ඔර ආකාර ලිංග නිමිති උද්දේශයන්ගෙන් තමයි තමයි දැන් ඔබ රූපය දන්නවා, රූප සමුදය දන්නවා. දැන් පස්සේ පස්සේ දැන් අපි කියනවා දැන් අතික සම්පස්සේ ඉන්නේ අර කාවේ මොකද ආකාර ලිංග නිමිති දෙකාවේ පටික සම්පස්සේ දැන් අදිවචන සම්පස්සේ ආයේ මොකද නාමකාර නාමකාර කොටස් කීයක් හරි පිළි වේදනා සංඥා චේතන ඒ වේදනා සංඥා චේතන ඔක්කොටම එකයිද? තුන්වන්සේ ඒකට කියනවා මාකාර යන් ලකුණු යන් නිමිති යන් උද්දේශයන්ගෙන් නාම කායස්ස පඤ්ඤත්තිය හොති. නාම කායක් යයි යම බලන්න. ඒකෝර දැන් නාම කාය කියන එක ඔක්කොටම එක විදියට يعني විදීම ඒක හටගත්තේ පස්සේ. එතකොට හඳුනා ගැනීම පස්සේ චේතනාව පස්සේ පිට මොකද සූත්‍රයේ ජාමිනී උපාදා පරිවර්තක සූත්‍රය නිබ්බේධික සූත්‍රයේ තෝකම නේද හත්‍ය කරන නිබ්බේධික සූත්‍රයේ එකම විග්‍රහ කරනවා. එතකොට ඒක උඹලට දැන් පැහැදිලි දැන් මම හිතන දැන් තමයි පැහැදිලි වෙන්නේ නැත්තේ කියලා. මොකද මේ බුදුහාමුදුරුවෝ ආකාර ලිංග නිමිති මාතෘකා වලින් රූපකාය ආකාර ලිංග නිමිති මාතෘකාවලින් නාමකාය. ඒ නාමකායයි රූපකායයි ගේ දෙක නැත්තම් උඹලාට නාම රූපයක් කියලා එකක් හම්බ වෙනවා. එතෙන් ඒවා ධර්මතාවද නැද්ද? ඒ සත්වනිකායේ ධර්මතාව. දැන් නාම රූපයෙන් උඹට නිරෝධ කරන්න බැහැ. ඒතල් දැන් ආහාර මොකද සතර ආහාරවල ආහාරයද මේ අපිට කියනවා ආහාරය දැනෙද ආහාර සංකේත දැනෙද ආහාර නිරෝධය දැන් ඔබ ආහාරය දැක්කේ මොන ආහාරයද මේ දැක්කේ? කියන්නේ පටික සම්පස්සේ තියෙන සකස් වෙන සුපම රූපය රූපේ දැක්කා. රූපේ දැක්කා දැන් ඔබට ඊළඟට මොකද පේන්න ගන්න? අර රූපේ දැන් ඔබලා ඔක්කොම කියන එක ඒ රූප ආරම්භනේ රූප ඇටතලයේ ඒ සත්‍යයට සාපේක්ෂයි කියන්නේ. ඒක නාම ධර්මයි. යත් තෙසේ පටික සම්පස්සේකින් තොරව නාම කායත් දැන් වෙන්නේ අධිවචන සම්පස්සේකින් බැහැරව
රූපකාරක මේවා ධර්මතාවද නැත්. මේ ධර්මතා. සවිඥානික අයත් තුළ තිබෙනා වූ ධර්මතා. දැන් මේ ධර්මතාවයේ ස්වභාවය ඉදපත්ිතා න්‍යායට නැත්තම් පටිච්ච සමුප්පන්න න්‍යාය ධර්මයේ යටත්ද නැත්. ඒකට එහෙමයි. යට ඒක අනිත්‍යද මේ නිට්ටද අනිත්‍යද? අනිත්‍යයි. දැන් මේ ධර්මතාවය දැකීමෙන් ඔබ අවබෝධ කරගන්නේ නිත්‍ය ත්‍රිලක්ෂණය මේ ඔබලා අවබෝධ කරන්නේ. පැහැදිලිද ඔබලා කියන්නේ? ලක්ෂණය එහෙමයි. ඔබලාට අවබෝධ. එහෙනම් මේ සියල්ලම ත්‍රිලක්ෂණයට යටත්. පැහැදිලිද? එතකොට ඒ දෙක පැනවුන නැති තැන උඹට නාම රූප ප්‍රත්‍යයෙන් හටගත්තු පස්සයක් හටගන්නේ නැහැ. නාම රූප නිරෝධයි එතන. ඒ දෙක නැති තැන. කොයි නාම රූපයකින් මේ නිරෝධ කරන්නේ? පළවෙනි එකද? දැන් පළවෙනි එක රූපය දැනේද, රූප සමුදය දැනේද, රූප නිරෝධය දැනේද, රූප නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කියන්නේ රූපය මේ මේ දරාගෙන ඉන්න රූපයත් කඩලා පැහැදිලි කළ ඉසිකල දානවට නිරෝධ කරන්නේ නැත්නම් ඒක ඒක පවත්වගෙන යනවා ගන්නව බැහැ. හරිනේ. එහෙමයි. ඊට පස්සේ රූප ආරම්භනේ ගන්නවා වෙන්ද වගේම තණ්හාවෙන් බැහැර. බහැරව. ඊට පස්සේ පස්සෙන් හටගත්තා විදී හැඳිවි චේතන. ඒක ඒක ඔබ පරිහරණය කරනවා තණ්හාවෙන් බැහැර. ඊට පස්සේ චේතනාවක් සකස් වෙනවා මනෝ. දැන් මේ සමස්ත කතන්දරේදී මේ ප්‍රපංචයේ නැත්තම් මනෝ සංජීවනාව ඒකත් උඹ වෙන්ද වගේම උඹට දැන් ප්‍රපංචයේ කොට නැගෙනවා. ඒකත් උඹ පරිහරණය කරනවා තණ්හාවෙන් බැහැර. ඊට පස්සේ මේක පිළිබිඹුණු විඥානයත් උඹ පරිහරණය කරනවා වෙන්ද වගේම ලෝකේ දකින්න තණ්හාවෙන් බැහැර. ඇයි? විඥානයේ ප්‍රත්‍ය කුමක්ද? නාම රූප. නාම රූපේ හැදගත්තේ පස්සේ දෙවැදෑරුම් ස්පර්ශ ක්‍රියාකාරීත්වයක් තුළ. ඒ ස්පර්ශ තුළ බාහිරයක් නා විසින් පනවාගත් ප්‍රඥප්තිය දෙක පමණ පැහැදිලිද? දැන් පැහැදිලිද උඹලට සතර ආහාරය භාගතුන් වහන්සේ විග්‍රහ කරා. එතකොට දැන් තණ්හාවෙන් බැහැරව සතර ආහාර ගන්න එකයි නාම රූපේ උපරෝධණය තුළ පවත්වගෙන යෑමයි එකද දෙකද? එකක් කොපල් මහත්තයා. නාම රූපේ උපරෝජනය වේ කියන එකේ තේරුම යන් තැනක යත්ත නාමංච රූපංච අශේෂං උපරුද්ධති කියන්නේ මේ සතර ආහාර පිළිසිඳ දැකීම නෙවෙයිද? එහෙමයි. දැන් ඒක දැන් ධර්මතාවයක් නාම රූපේ විපාක. විපාකකයි නාම රූප දැකීමක් චාමිනි ලැබිය යුතුමයි. ඇත්තටම. එතකොට දැන් ඒක නුඹ අජානාති වුණු නුඹට නුඹ ඒකේ නැවත උපාදානය කරන්නේ නැහැ. ඇයි දැන් තණ්හාව බැහැ? එතකොට දැන් නාම රූපේ ඉඳ වගේ නුඹට ලෝකේ පෙන්දු කරනවා. විඥානෙන් නුඹ ලෝකේ දකිනවා. දැකලා නුඹගේ සම්මුතියුකන් ටිකක් සිද්ධ වෙනවා. හැබැයි නුඹ ඒක තණ්හාවෙන් බැහැ. එතකොට නාම රූපේ තණ්හාවෙන් බැහැව පරිහරණය කිරීම නේද යම් තැනක යත්ත යත නාමංච රූපංච අශේෂං උපරුජ්ජති. නාම රූපේ උපරෝධණයට භාජනය නොවුනොත් භාජනය වුණොත් විඥානය උපරෝධණයට භාජනය වෙන්නේ විඥානය තේ විද්‍යමයි තණ්හාවෙන් බැහැර බැහැරයි. පාලන නාම රූපේ තණ්හාවෙන් බලපවා අඩුවා නම් විඥානයේද තණ්හාවෙන් බැහැර. එහෙනම් ඔබට නැවත විඥාන පත්‍ය නාම රූප කියලා එකක් තියෙනවද? නැහැ. ඒක තමයි නාම රූප නිරෝධ පස්ස ඒ නිරෝධා. පස්සේ පටිගදී වචනද නැහැ. නෑ. ඒ කිව්වේ නාම රූප ප්‍රත්‍යයෙන් හටගත්තා වූ පස්සේ නාම එහෙම. රූප ප්‍රත්‍යයෙන් හටගත්තා වූ සලආයතන නාම එහෙම. රූපේ නිත ඉදිරියට ගියේ වෙනා. එතකොට අන්‍යෝන්‍ය සම්බන්ධතාවය මේ එකිනෙක සම්බන්ධතාවය බිඳින්නේ කොතනින්ද? නාම රූප විඥාන නාම විඥාන නාම රූප එක තමයි බිඳින්නේ. නාම රූප විඥානෙක බිඳින්නද? බෑ. බෑනේ. බිඳින්නේ අන්‍යෝන්‍ය සම්බන්ධතාවය විද්‍ය අනන්ද ජානනි දාන්න පුළුවන් දේ සූත්‍රයේ ඒ කොටස. ආනිදාන සූත්‍රයේ නුඹලට මං කියන්න බැරිද? මේව තමයි අපිට අපි අපි ගවේෂණය කළ යුත්තේ ප්‍රශ්න කළ යුත්තේ මේවා. නේද නේද? එහෙමයි. අමෙති අර යට මේ 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 සිංහල පරිවර්තනය පොඩ්ඩක් කියන්න යන්නේ. නාම රූප ප්‍රත්‍යෙන් විඥානීය වේයයි
මෙසේම මෙය කියන ලදී. අකුරු ටික ලොකු කරන්න බැරිද ජාමිනී? පුළුවන්. නාම රූප ප්‍රත්‍යෙන් විඥානය වේ යයි මෙසේම මෙය කියන ලදී. ආනන්දය යම්සේ නාම රූප ප්‍රත්‍යෙන් විඥානය වේද මේ කරුණෙනුත් එය දත යුතුයි. ආනන්දය විඥානයද නාම රූපෙහි පිහිට නොලබන්නේ නම් මතු ජාති ජරා මරණ දුක් රැසේ හටගැන්ම පැනෙන්නේද? වහන්ස මෙය නොමවන්නේමය. ආනන්දය එහෙයින් මේ නාම රූපය යමෙක් ඇද්ද විඥාණයට මෙයම හේතුය මෙයම නිදානය මෙයම සමුදය මෙයම ප්‍රත්‍යය. ආනන්දය යම් නාම රූපේ විඥාණය හා උනුනුනට ප්‍රත්‍යභාවයෙන් පවත්නේද මෙතෙකින්ම උපදිනේ යයි හෝ දිරන්නේ යයි හෝ මැරෙන්නේ යයි හෝ චුතවන්නේ යයි හෝ චුතව උපන්නේ යයි හෝ පැනෙන්නේය. මෙතෙකින් ආරූඪ නාම ව්‍යවහාරයට මාර්ග වේ. මෙතෙකින් නිරුක්තියට මාර්ග වේ. මෙතෙකින් ප්‍රඥප්තියට මාර්ග වේ. මෙතෙකින් ප්‍රඥාවෙන් දත යුතු ස්කන්ධ පංචකය වේ. මෙතෙකින් සසරට වැටෙයි. මෙතෙකින් නාම ප්‍රඥප්තිය පිණිස ඉට්ටම් භාවය හෙවත් පංචස්කන්ධය වේ. හරි, දැන් මෙතන හරි වැදගත්. දැන් ඔයගොල්ලෝ ඔත්තර සියුම් බලන්න ඕනද කියලා මට දැන් දැනගන්න. දැන් භාගතුන් වහන්සේ කියන්නේ නාම රූප පත්‍යෙන් විඥානය වෙයි කියලා මම ඔබට කිව්වා. එහෙමයි. හරි, මෙතන කියනවා නාම රූප පත්‍යෙන් විඥානය වෙයි කියලා මම ඔබට කිව්වා. මෙසේම මේ කියන ලදී ආනන්ද, මෙසේ නාම රූප පත්‍යෙන් විඥානය වෙයි කියන කරුණ මේ විදිහට මම ගන්නවා. දැන් මේ මොකද මේ කියන්නේ? විපාකව නාම රූප පත්‍යෙන් සකසන විඥානය ගැන මේ කතාව. ආනන්ද විඥානයේද ඥානේ ආනන්ද විඥානයේද නාම රූපේ පීඩක් නොලබන්නේ? ඒ කියන්නේ විඥානයට අවශ්‍යයි නාම රූපේ පීඩක. මොකටද? සරහට යන්නේ ගලත් සපෝට් එක. සපෝට් එක ඕන කියන්නේ මොකටද? තණ්හාවෙන් යටගාලා දීපන්. එහෙමයි. යටගාලා නොදුන්නොත් මට ඉදිරියට යන්න විදියක් නැහැ. විඥානයේද නාම රූපේ සපෝර්ට් එක අපේ බටන භාෂාවෙන් කියමුකෝ. පීඩ නොලබන්නේ නම් මේ ජරා මරණ දුක් ප්‍රසාද පැන වෙන්නේ. ඒ කියන්නේ එයාට විඥාන ප්‍රත්‍ය නාම රූප වෙන්න විදියක් නැහැ. හරිය ඉදිරියට යන්න තණ්හාවෙන් සහයෝගේ නොදුන්න. ඒ නාම රූපය ප්‍රයෝජනීය උණු වෙලාවට එයාට ඉදිරියට යන්න විදියක් නැහැ. නැහැ. බලන්නකෝ ඊළඟට දෙන්න ආනන්ද, ඒ නාම රූපයයි යමක් ඇද්ද? හරිද? විඥාණයට නාම රූප කියලා යමක් තියෙනවා නම් විඥාණයට මේකමයි හේතුව, මේකමයි ප්‍රත්‍ය, මේකමයි සමුදය, මේකමයි නිධානය කියලා කියනවා. මේ විඥාණයට මේ නාම රූපයේ උදව්ව නොලැබුණා නම් එයාට මේ විඥාණය නෑ කියන එක නෙමෙයි මේක තේරෙන්නේ. දැන් උනත් මේ මේවා හරි ගැඹුරින් හිතන්න. දැන් නාම රූපයට විඥාණයට නාම රූපයේ උදව්ව ඕන කියන්නේ මේ ඒ විඥාණයට කවදාකවත් නාම රූපේ සහයෝගයෙන් නැතුව ලෝකයක් පේන්න නැහැ. يعني කියන ප්‍රති ධර්ම. එයාට අර නාම රූප දෙකේ සුසංයෝගය තමයි මේ මේ කැඩපතේ එලිබෙන්නේ වෙන්නේ. ඒක ධර්මතාවයද නැද්ද? හැබැයි මේ ධර්මතාවය නුඹේකේ සංස්කරණය ස්වභාවය දැකෙ නැත්නම් නුඹ එතනට එකතු කරනවා අනවශ්‍ය දෙයක්. උනා දෙකතු කරන්නේ තන්නා මම දැන් මට මේ රූප කාය පැනවෙන විදියයි නාම කාය පැනවෙන විදියයි නොදන්නා තාක් කල් උඹලාට මේ නාම රූප කතන්දරයක් හම්බ වෙන්නේ නැහැ. උඹලාට පේන්නේ මොකද? මගේ ඇසින් චක්කු විඥානය කියන්නේ මගේ ඇසින් මම ලෝකේ දැක්. එතකොට දැන් ඒකට විඥානය ඉදිරියට යන්න තණ්හාව එකතු කළාද නැද්ද? එකතු කළා නේද? මේ වගේ ගැඹුරු හිතන්න බෑ මේ ඊව පුතරම් ගැන විතර දැනගෙන කියන. ඒක නිසා ආනන්ද ඒ නාම රූපයයි කියලා එකක් තියෙනවා නම් ඔකට ඔය විඥානය মানে විඥානය එක කියන්නේ නාම රූපයයි යමක් ඇද්ද විඥානයට මේකමයි හේතුව නාම රූපේ දැන ගන්න. දැන් ඔබ ජානාති වෙන්න ඕන විඥානයේද නාම රූපේ? නාම රූපේ ඔබ ජානාති. හරිද? ඊළඟ එකේදී මම පාදලගෙන ඊට පස්සේ කියනවා ඊළඟට මොකද්ද කියන්නේ ආනන්ද නාම රූපේ විඥානය ඕනෝට පත්‍යභාවයෙන් අවතින්නේද?
මේකෙන් මේ දෙන්න මේකට හේතු වෙලා තියෙන තාක්කල් නාම රූප විඥාන මේ සත්‍යය උපදිනවා. එහෙනම්කද මේ කියන්නේ විඥාන ප්‍රත්‍යේ නාම රූපයේ ඒ සහ සම්බන්ධතාවයේ පවතින තාක්කල් මේක බිඳින්නේ නැති තාක්කල්. ඒක ඔබ බිඳින්නේ නාම රූපයයි එකයි බිඳින්නේ පළවෙනි එකද දෙවෙනි එකද? දෙවෙනි එක බිඳින්නේ පළවෙනි එක බිඳින්න බැහැ. පළවෙනි එකේ කරන්නේ මොකද්ද? ඒක යථා ස්වභාවය දැකලා විදියට ගමන් කිරීමට උදව් නතර කරන්නේ ගමන. හරිද? ආනන්ද මෙතකින්මයි සත්‍යය උපදින්නේ ඉරන්නේ. එතකොට දැන් වචනක භාගතුන් වහන්සේ විග්‍රහ කරනවා නාම රූප නිරෝධා විඥාන නිරෝධා කියනවා. ඒකෙන් කියන්නේ නාම රූප නැහැ කියන එක. ඒකයි අපි මේක තරම් සිල්දෙනි. එතෙන්දී දැන් භාගතුන් වහන්සේ එකතන කියනවා උපරෝධනය. හැබැයි නම් භාගතුන් වහන්සේ පටිසමුපාද චක්‍රය කියන කොට කියනවාද නාම රූප උපරෝධන විඥාන විඥාන නිරෝධා මොකිනවද? නේද? ඉවත් විඥාන ගවේෂණයක් කරන්න. මොකද දෙකතාව. දැන් අවිද්‍යාව නිරෝධා සංකාර නිරෝධ සංකාර නිරෝධයි දෙක. සංකාර කියන එක නැද්ද? සංකාර නැතු මිසුන් ජීවිතය දෙයි. විද්‍යාසාද. එහෙනම් නාම රූප නිරෝධ විඥාන නිරෝධ කියන්නේ නාම රූපේ තණ්හාව සිඳලද. ඒක නිසා විඥානේ සිඳලද. ඒක සිඳල නිසා විඥාන ප්‍රත්‍ය නාම රූප නැහැ. එහෙනම් මුළු චක්‍රයම ඒව මේව කියලා දැක්ක දුක් නිරෝධ දුක නිරෝධ. දැන් බලන්නකෝ ඔය කියනද මේ එකම තැනක් ගැනයි මේක ભેද ගන්න භාගතුන් වහන්සේ විදියක් නේ. එතකොට භාගතුන් වහන්සේ කියනවා ආනන්ද මේ යාම රූප විඥානයේ ඕනෝන් ප්‍රත්‍ය මෙතකින්ම තමයි උපදින්නේ, දිරන්නේ, මැරෙන්නේ, චුතවන්නේ. මෙතකම තමයි මෙතන තමයි මොනවාද? අධිවචන, නිරුක්ති, ප්‍රඥප්ති පනව ගන්න තිබ මෙතනින්ම තමයි. ඊට පස්සේ කියනවා ඒ කියන්නේ ව්‍යවහාරික මාර්ගය කියන්නේ උඹ ව්‍යවහාරික ලෝකේ පනව ගන්න. උඹලාට සාපේක්ෂ විවහාර ලෝකේ පනව ගන්න උඹ මෙතන. ඊට පස්සේ මොකද කියන්නේ? මෙතකින්මයි මෙතනකින් මේ පාලිපත්‍ය බලන්නකො. මෙතන කියනවා එක්තාවචන පඤ්ඤාවචන. මොකද මේ පඤ්ඤාවචන? යම් කිසිදුන්ගේ ප්‍රඥාවගේ අවදි වීමක් තියෙනවා නම් ඒක සිදු වෙන්නේ මෙතනමයි. ඊට පස්සේ මොකද කියන්නේ? ඔතනද? ඉත්තත්තං පඤ්ඤප්පනායි. මේ ඉත්තත්තාව කියන්නේ මේ පැනවීම, මේ පැවැත්ම මෙතන තමයි තියෙන්නේ. යදිදං යන්තනක නාම රූප සහ විඥානයේ කියන ක්‍රියාවලියෙන් බව ඔබ දෙකෙන් උඹලා මේක දකින්නේ නැති තාක් කල් උඹලට ලෝකයක් හම්බ වෙන්නේ නැහැ. ඒක මේ වාට අදාළ කරගන්න එපා. කොයි වෙලාවෙද මගේ සම්මාදිට්ඨියාවේ ඒක පා උඹලාට ඕන දැන් මේ සසරෙන් එතර වෙන්නද? නැත්නම් සම්මාදිට්ඨිය හම්බුන වෙලාව හොයන්නද? දැන් උඹලා සම්මාදිට්ඨිය කියොත් සම්මාදිට්ඨියට පත් වෙන හේතුව නේ උඹට මේ ලෝක සමුදේ වෙන විදිය ඉදපත්චතාවෙන් උඹලා දැක්කා. ඒක ඒ දැකපු හැටිම මෙතන ඉන්න අයට සම්මාදිට්ඨියටපත් වෙන්න පුළුවන්. තව කෙනෙකුට මේක ගැන දැන් ඔය චන්දි කාලගෙන තේරුණා. තව පොඩ්ඩක් මේක ගැන දැන් උඹල කියන්නේ මේ Zoom එකේදී ඒ කියන්නේ හරියටම ක්ලික් කළා නෑ. I think මේක දැන් මම හිතනවා මේ චන්දි වල දැන් වෙලා මේ දැන් මේ සෑම කතාවකින්ම ඉස්මතු වෙන්නේ මොකක්ද? ලෝක සමුදේ යථාර්ථය නෙවෙයිද? දැන් උඹලාට තේරෙන්නේ නැද උඹලාට දැන් උදානම් උඹලා මොකද? අර ස්ථාන්තික මාත්‍රියන් උඹලා සූදා. උඹලා මේ එතකොට උඹලා දැන් දාගන්න එපා. අර මෙතෙක් කාලයක් අපි අර අර ඇචල් කරගෙන හිටපු කෑලි ආයි ගෙනහොත් අමාරු විදිහට ගාණි කරගන්න. ඒතරම් සියුම්ද මේක මේ විග්‍රහ කරලා තියෙන කරුණ. නියප දෙන්න නේද ඉස්මතු කර ගන්න. දැන් මේ ප්‍රෝජන කතාවක් අපි අහලා නැහැ මීට ඉස්සෙල්ලා. අහලා තියෙනවද කවුරු හරි? මේ ප්‍රෝජන කතාව අවබෝධ නොවුනා නම් නාම රූප නිරෝධ විඥාන නිරෝධ කියන එකෙන් කොට අවබෝධ කරගත හැකිද? අනිමඤ්ඤත බින්දක. ඇයි? එතකොට වෙනවා පසේ බුදු මහරහතන් වහන්සේලාට නාම රූප උපරෝජන කතාව
භාගතුන් වහන්සේ බණ කිව්වේ අසවතුලින් නෙමෙයිද? ඒ උපමාව අරගන්නේ මොකක් හරි හිතලා ප්‍රඥාවෙන් අසවෙන් නේද? ඒතරේ ප්‍රාදේශීය විවහාර ආශ්‍රයයක් තිබුණේ නැද්ද? ඒ ජම්බුද්දීපයේ ඔය කියන රජගහනුවරට ඇසුරු කරගෙන ඒවා නැදුනාද? තොර නාම රූප නෑ. ඒ නාම රූප තවදුරටත් එයා වර්ධනය කරා. හැබැයි ඒක කිසිදු නාම රූපයක උපරෝධනයකට සේසම් නිකරුද්ද. ඒක බලන්නකෝ. ඒක ගාඨීකාර සූත්‍රය කියන්නේ මොකද්ද? යම් තැනක ඇත්ත නාමංච රූපංච අශේෂං උපරුද්ධති අන්තේ ධම්ම විදඤ්ඤාය අච්චුතුම් භව බන්ධනං. ඉතල තමයි භව බන්ධනේ. දැන් මෙතන කියන්නේ මොකද්ද? මෙයා සපෝට් එකක් නොදුන්නොත් මේ ජාති හටගන්නේ. අතන කියන්නේ භව බන්ධනේ බසිනිනු. මේ එකම දේ නේද මේ භාගතුන් වහන්සේ විරුද්ධ බොලෝ. සමි ඔය කට්ටියක මොනවද ප්‍රශ්න තියෙනවද? අපේ Zoom එකේ ඉන්න අයට ප්‍රශ්න තියෙනවා නම් උපුල් මහත්තයාට යොමු කරන්න පුළුවන්. සඳිකාර ගලන්ති තමාරා මොනන්ට මොන හරි ගැටලු තියෙනවද මෙතන? අහන්න පුළුවන් පැහැදිලි දැන් තියෙනවා. මං දැන් ගැටලු නැතුව ඇති උපුල් මහත්තයා, මොකද ඔබතුමාගේ පැහැදිලි කිරීම හරීම ඉස්තරම් විදියට ඔබතුමා පැහැදිලි කර දෙනවනේ. මේ ගැටලු ඔක්කොම දැන් ලිහිලා තියෙන අපේ කට්ටියටම. රත්නායක අම්මා, පුතේ හොඳට පැහැදිලි, ඉතාම හොඳයි. උපුල් මහත්තයා ඒ තරම් පැහැදිලි කරලා දෙනවනේ හොඳට පුතේ නේද? එහෙමයි. අපි අර කලින් කතා කරත් නේ, ඒ කියන්නේ නේද පුතේ? කොච්චර ඉතාම සරලව හොඳට අපිට අවබෝධ වෙන විදිහට පැහැදිලි කරලා දෙනවා. උපුල් මහත්තයා ඔය සජීවී වෙන්න අයගෙන් අහන්න. උපුල් මහත්තයා මේ සවිඥානික කය පෞකින තාක්කල් උඹට උඹට සවිඥානික කය බාහිර ඉන්ද්‍රිය අධ්‍යක්ෂින් නොලව ඉන්න පුළුවන්. ඒතර නාම රූප සකස් වෙනව නෝ. ඊට පස්සේ ඒක තමයි දන්නව. ඒකෙන පච්චු පන්නංච යෝ ධම්මං තත් තත් විපස්සති. ඔබ විදර්ශනා නුවණින් සිටිය යුත්තේ ප්‍රත්‍ය උපදින වෙලා. ප්‍රත්‍ය උපදිනවා කියන්නේ මොකද්ද? ඇස රූප ප්‍රත්‍ය. අනේ ශබ්ද ප්‍රත්‍ය ඒක නෙවෙයිද? එතකොට නේද නාම රූප දෙක සකස් වෙන්නේ? ඒකට නේද නුඹ චක්කු විඥානේ, සෝත විඥානේ, ඝාන විඥානේ ලෝකේ හඳුනාගන්නේ? ඒක විපාකද නැද්ද? විපාකයි. විපාක වාදයේදී නේද නුඹ උදසනා නුවණින් ඉන්නවද? නොහිටියොත් විඥානේ ස්වභාවය ඒ අභිසංකතයි කියන්නේ. අභිසංකතෝනේ ඇයි? ඔබ රූපය අභිසංස්කරණය කරා. ඒ කියන්නේ ඔබ රූපේ වින්දා පැදල අභි ඒක වචන තුනක් කියනවනේ. ඔව් දැන් ඒකට ඔය කියනවනේ ඔය වචන එනකට අභිනන්දනය කර. අභිනන්දති අභිවදති අජ්ජෝසාය තීර්ථ. මොකද්ද රූපය? වේදනාව අභිනන්දති අභිවදති අජ්ජෝසාය තීර්ථ. අපි ඇයි වැටගත්? දැන් අරක කියනවා මොකද්ද මදු බින්දික සූත්‍රයේ ප්‍රපංච සංඥා සංකාවෝ පුද්ගලයා සතුව පවතින. කියන ප්‍රපංචය කියන එක ධර්මතාවය. එහි අභිනන්දනය නොකොට අභිවදනය නොකොට ඉන්න පුළුවන් නම් එතන තමයි ඔබගේ ඔක්කොම කෙලෙස් ටික. දැන් බලන්න ඒ කියලා තියෙන්නේ මේ උපරෝජනයේම නේ ඒ කියලා තියෙන්නේ. වෙන වචන දැන් ඔබට අභිනන්දනය නොකර ඉන්නවා කියන්නේ තණ්හාවෙන් දැසගන්නේ. තණ්හාවෙන් මම ඇයි දැස ගැනීම කියන්නේ? මේ මම කියන හැඟීම තියෙන තාක් ඔබ ඒක පිළිගන්නේ අභිවද දැස ගන්න. ඒක මම අල්ල ගන්නවා. මේ අල්ලා ගැනීම නැති වෙන්නේ නුඹට
මේ ඉදපච්චතාවේ ඇයි ඉදපච්චතාවේ දුටුවම අල්ලගන්නේ නැත්තේ? ඇයි චාමිනි මේ ඉදපච්චතාවේ දුටු කෙනෙක් මේක අභිනන්දනය නොකරන්නේ? එයාගේ අර මම කියන හැඟීම බෙදෙනවානේ මෙතන විඳින්න. මේක මෙහිදී වසඟේ පවත්වන්න බැරි එහෙමයි. යන්ති සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියන න්‍යායට යටත් වෙන ලෝකයක් මොන මොන එකක් මම මේකට. ඒක නිසා එයා ඒක බැසගන්නේ නැහැ. ඒක එහෙමයි. බැසගන්න කොහොම හේතු වුනේ? මේ ඉදපච්චේතාවය උතු පුල සමුදය වෙන ලෝකයේ යථාර්ථය එනම් පත්‍ය යෝ පත්‍ය සමුපාදම් පසති තමයි මේ ධර්මයේ දැක්කදී. උතුර මේ ධර්මයේ තමයි දකින්න කිව්වේ. මේ ධර්මයේ දකින්න තමයි බුදුන් දකින්න. බුදුන් කියන්නේ පුද්ගලයෙක් නෙවෙයි. බුදුන් කියන්නේ ඒ අවබෝධය. ඒ අවබෝධයෙන් පත් වෙන අය. ඒක නිසා තමයි මම අර මේක ඉස්සෙල්ලා කිව්වේ අපේ බුදුහාමුදුරන් උදාපු නම මේ බෝධිසත්ව කාලේ මොකද නම? සිද්ධා ගෞතම. සිද්ධාර්ථ ගෞතම. බුදු නම? බුද්ධ ගෞතම බුදු. කස්සප බුදුහාමුදුරු. කස්සප කියන්නේ ඇගේ නම ඒ කස්සප බුද්ධ. ඊට පස්සේ අනෙක් පොලේ කොණාගමද බුද්ධ. බුද්ධ කියන්නේ අවබෝධය. ඒ කාලේ සම්මුතිය දාපු නම නිසා ඒක ඉස්සරහට කැල්ලක් දැම්මා ගෞතම කියන්නේ. සිද්ධාර්ථ ගෞතම. ඒ දැන් ඒක නුඹ තේරුම් ගන්න මේ දෙක ඒ ධර්මයේ දකින්නවා කියන්නේ බුදුන් නම් මේ සජීවී රූපයෙන් දකින්න එකක් නෙමේ ධර්මයේ තුලින් බුදුන් පේනින්න. එහෙමයි බුදුන් දකින්න. ඒ බුදුන් දැකපුවාට තමයි බුද්ධ සරණං ගච්ඡාමි කියලා කියන්න පුළුවන්. නැත්තම් මේ බුද්ධ සරණං ගච්ඡාමි නෙමේ ඒ බුද්ධ සරණං ගච්ඡාමි කොහෙද? මේ වයිබ 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 නැත්තම් මිටි මැටි එක තමයි ඒ බුද්ධ සරණං ගච්ඡාමි. අර අර ගච්ඡාමි යන්න ඉතින් කාටක්වත් බුදුන් සරණ යන විදිය නෑ. බුදුන් කියපු විදියට ඔබට මාව බලන්න ඕන නම් මෝඩයෙක් කියලා බලපිය මේ මම මම ලෝට හෙලිදරව් කරපු ධර්මයේ ධර්මයේ කියන්නේ පටිසමුපාදේ. දැන් මුලට පේන්නේ පටිසමුපාදේ නේද? බලන බලන හැම ඇංගල් එකකින්ම පේන්නේ පටිසමුපාදේද නැද්ද? පටිසමුපාදේ ප්‍රත්‍යයෙන් උපදින ලෝකය පේන්න පටන් අරගෙන කියන දැන් බලන්න. පැහැදිලිද ජාමින් ලගේ පැත්ත? ඔතන ඉන්න මේ රූම් එකේ ඉන්න පැත්ත. එහෙමයි උපල් මහත්තයා හැමෝටම පැහැදිලි. හොඳටම පැහැදිලි. තවත් විදියකින් කිව්වොත් උපුල් මහත්තයා මේ පටිච්ච සමුපාදය දුටුවට පස්සේ අර විසිවැදෑරුම් සක්කාය දෘෂ්ටිය වැරදි බව අවබෝධ වෙනවා නේද උපුල් මහත්තයා? ඒකෙන් තමයි ඒ විඳින්න නැති වෙන්නේ. හැබැයි දැන් මෙතන යමනි මෙන් චාමෙන් පටිච්ච සමුප්පාදයේ තුලින් මේ නුඹගේ නාම රූප ලෝකේ සකස් වෙනවා. එහෙමයි. පටිච්ච සමුප්පාද න්‍යාය ධර්මයක් නේද? එහෙමයි. හැම එකක්ම මේ ඇති කන්නේ මේ වේ කියන න්‍යාය ධර්මය තුල නොවේද නාම රූප ධර්ම දෙක එකතු සකස් වෙනවා. ඒ අනුව තමයි පොල් මහත්තයා. එහෙම එසේ සකස් වෙන යමක් හටගෙන නිරුද්ධ වෙන උදේ වය ස්වභාවයට අයත් මේ සිත් පරම්පරාව මම මගේ මගේ ආත්ම කොට ගන්න බෑ කියලා නුඹලාට වැටහෙනවා. එහෙමයි. එතකොට නුඹලාට වැටහෙනවා මේක අනිත්‍ය වූ ස්වභාවයක් මේකේ පවතින යන්කින් යමක් සමුදේව ඒද මේ සියල්ල නිරෝධ වෙන ස්වභාව කොට ඇත්තේ කියන දැන් ප්‍රත්‍යක්ෂයක්. ඒත් එහෙමයි. ඒ අවබෝධයක් තුළ නේද නුඹට රූපය මම මම රූපය රූපය තුළ මායත මා තුළ රූපය ඇත කියලා ගැනීම සම්පූර්ණ වැරදි මිත්‍යා දෘෂ්ටියක් නැත්නම් සක්කාය දිට්ඨිය කියන්නේ ඔකට නේද? එහෙමයි. විසිවැදෙන සක්කාය දිට්ඨිය එහෙමයි. කියලා කියන්නේ රූපය වේදනා සංඥා සංකාර විඤ්ඤාණ වෙන නාම රූප විඤ්ඤාණ ක්‍රියාවලියම විවිධ දකින බුද්ධලයාට තමයි පුළුවන් වෙන්නේ රූපය මම නොවේ මම රූපය නොවේ රූපය තුළ මානක මා තුළ රූපය නැත වේදනාව මම නොවේ මේ ආකාරය. ඒයි මේක දකින කෙනා තමයි අර විසිවැදෑරු මිත්‍යා දෘෂ්ටියෙන් මිදිලා සක්කාය දෘෂ්ටිය දුරු කරන්නේ. එහෙමයි. අර තවත් අර ලස්සන සුන්දර ගාථාවක් තියෙන උපුල් මහත්තයා. ඉමස්මින්ච සවිඥානකේ කායේ බහිද්ධාච සබ්බ නිමිත්තේසු අහංකාර මමංකාර මානනුසය හෝති කියලා. ඉතින් මේ ධර්මයේ දුටු දවස ඉඳලා එයා ඒ න හෝති වෙනවා නේද උපුල් මහත්තයා? පැහැදිලි දැන් දැන් ආය ආයානුපස්සනාව කායගත සතිය වඩපු කෙනෙකුට පේනවා දැන් මේ ඉන්ද්‍රිය අරමුණු ගන්න මේ මගේ කය නොවේ. එහෙනම් මොකද ඒකට අපි දාපු දුහඳු දාපු නපු මේ මයේ මස්මිච්ච සවිඥානකේ කාය එහෙමයි. සවිඥානක කය බාහිර නිමිති ගන්න එක ධර්මතාවයක් නෙවෙයිද? එහෙමයි. බයිසස සබ්බ සබ්බ කියන්නේ මොනවද? සියලු නිමිති. සියලුම. ඒ නිමිති ගන්නකොට
මම මගේ ආත්මය කියලා හැඟීමක් පහළ වේද මේ ධර්මය අවබෝධුම ගැන? නෑ. ධර්මය අවබෝධුම ගැන නහෝති, අවබෝධ නොවුණු කෙනා හෝති. හෝති. ඔක්කොම කතා කරලා තියෙන පරිසම්පාද ඔක්කොම කතා කරලා තියෙන පටිච්චසමුප්පාදයෙන් පටිසම්පාද ලැබුණා. මොනවද කතා කරලා නැහැ. මන් දන්නේ ඇයි පටිසම්පාදේ පාඩම තොරව දහමක් නෑ නේද දුපුල් මහත්තයා? නැහැ. බුදු දහමක් නෙමෙයි. එහෙමයි. බුදු දහම කියලා පටිසම්පාදයෙන් බැහැරව නැහැ. වෙන දහම් එහෙමයි. ඇති. ඒකට ඉතින් මේ විවිධ ගැටලු තියෙනවා. ඒ ජෛනා දැන් අපේ රටේ ථේරවාදී සම්ප්‍රදායක් නෑ. හොඳට මතක තියාගන්න. එහෙමයි. ථේරවාදී සුත් එකක් හදලා තියෙන අරගත් එක දාලා. මොකක්ද කියන්නේ? මම අභිධර්මයේ නම යම ජෛන. දැන් කියන්නේ ජෛනවාදී. ඇයි මේ ජෛනවාදය මේකට ආරු? භාගතුන් වහන්සේ පිරිනිවන් පාලා 200 අවුරුදු 270ක් යනකොට විවිධ මතධාරීන් 16කට මේක කැඩුණා. මේ කැඩෙනකොට මේකට දැන් අද කාලේ වගේ මේක සංගායනා කරන්න නෑ බෑ කියලා. මේ සංගායනාවේ වැඩි පාර්ශවයක් හිටියේ ථේරවාදීන්ද ජෛනවාදීන්ද? ජෛනවාදීන්. ජෛනවාදීන්. මේකට වෙන මේ කරුණුත් මේකට අද සාකච්ඡා වල බඳුන් ගත්තා දැමු. දාපු දවස් ඉඳලා මේක අර බිම වැටිගෙන පහවතුර එනවා. ඒකෙත් පෙරලෙනවා මේ වුවන් වෙන සේවය. යාදින දහමක් බවට පත් වුණා නේ. එන්නට පහවතුර ගන්නවා මේ වටේ ඉඳලා ගන්න. මුදුර වේලක් කරන් මුට ගහපු කොක්කො. එළන්නේදී. පෙරටම මේක විද්‍යා විද්‍යාත් බවට තවත් පැහැදිලි ආගමක් බවට පරිවර්තනය වෙලා ඉවරයි. ඇත්තම කියන්නේ උඹලාට දැන් මේක ගැන කතා කරන්නත් බෑ සමාජෙ. එක අතකට ඒක සාධාරණයි උපුල් මහත්තයා. කල්යාණ මිත්‍රයා නැති තැන ධර්මය අතුරු දහන්නේ. ඉතින් දැන් කල්යාණ මිත්‍රයෝ හොයාගන්න මන්නම් හිතන්නේ මේ සමා වෙන්න. මම මෙහෙම කිව්වට මේ දැනට අපිට කල්යාණ මිත්‍රයෙක් ඉන්නේ උපුල් මහත්තයා විතරයි කියලා තමයි අපි හැමෝම කතා වෙන්නේ. ඉතින් ඒ කල්යාණ මිත්‍රයා හිඟ වෙනකොට මිච්ඡා දෘෂ්ටිය තමයි ඉතින් හැමතැනම රජ යන්නේ. අපි දන්නේ නැහැ. ඒක හම්බ වෙලා නැහැ. මේ මේ පටිච්චසමුප්පාදයේ තුලම විහිදා දහම් විග්‍රහය කරන අය. ඒක ඇත්ත. මොකද අපි දන්නේ නැහැ. මේ මේ සමාජයේ තියෙන ගැටුම්කාරී තත්ත්වය නිසා අවුරුද්දටත් මේ දැන් අපේ අතරත් ගැටුම් තියෙනවානේ. මේ මිත්‍යා දෘෂ්ටිකයක එකෙක් දෙන්නෙක් මේකට ආපු හැටිය එහෙමයි. යාගේ කියම තුල ඒගොල්ලෝ වැඩ කරන්න යනකොට අපි අතර දැන් අද පොයේ දවස දානවන්නේ පොයේද මේ ඒ ගැටුම ඇතුණා කියලා තියෙන තැන. පාරිලෙය වනයේට බුදුරජාණන් වහන්සේ ඒ පිහිටා වැඩි වැඩි යන්නේ තියෙන. යන්ටපු අරන්නේ නේ වඩින්නේ. එහෙමයි. මට ඒක මතක නෑ උපුල් මහත්තයා. ඒ ඇතුළු ගැටුම ඒ ගැටුම ඇති වෙනවද කවදාකවත් ආර්යවද? නැහැ. ඒ ආර්යවද ගැටුමක් නැහැ. උන්වහන්සේලා දහම අවබෝධකට ගත් පිරිසනි මම කියන හැඟීම තිබ්බේ. තියෙන්නේ එකම එක පැටර්න් එකක්. එහෙමයි. ඒ පැටර්න් එකෙන් බැහැරව නැහැ. ඒගොල්ලෝ අවබෝධ කරගන්න ඉඩපත්ච්චේ තා ඉඩපත්ච්චතාවය වෙන වෙන ඒව නැහැ. ඒ නිසා නැහැ. ඉංග්‍රීසි උත්තර ගැටු නැහැ. ඒක නෙතු වෙන වෙන නිකන් දෘෂ්ටි වලට ගිහිල්ලා යන නිසා තමයි ඔය දැන් එදත් ඒ නිරෝධාරාම හැරි කොහරි භාගතුන් වහන්සේ මේක විසඳන්න බෑ. ඇයි? මෝඩෙක් ඇති නේද මුළු දැන් මෝඩෙ මිනිසු කියන නුනක්කාර 100ක් එක කතා කරන්න පුළුවන් එක මෝඩෙක් එක කතා කරන්න බෑ. එහෙමයි. ඒ මෝඩයට පුළුවන් අර සමස්ත මුළු කතන්දරේම වෙනස් කරන්න. මෝඩෙක් සමග කතා කිරීම යනු සතුරෙක් නිර්මාණය වීම. බාගතුන් මහසරි මේක ඉස්ස ගන්න බෑ. බාගතුන් මහසරි මොකද උඹල ඕන මගුලක් කරගන්න ඉන්න මම යනවා කියලා පරිලෙයෙන් දෙන්න වැඩි වැඩිලා තියෙනවා අද වගේ දවසක්. අපි එහෙමයි. ගැන කවුරු කතාද? හරි අමාරුයි මේ. ඉතින් මේක මේ විවිධ පැතිකඩවල මේ පාදලා දෙන්න උත්සාහ කරන්නේ නුඹලා සිටින තැන පිළිබඳ නුඹලා විසින් ප්‍රත්‍යක්ෂ කළ යුතු මා ඉන්න ධානේ පිළිබඳ. මේක ආගමක් නේ මේ පැරණි. මේක දුතුපුරු සැලකීමක් තමයි අපි අර ගාත කියලා කරන්නේ. මට මඟ පෙන්වු මගේ සසර ගමන මෙමා කිරීමට මඟ පෙන්වු මේ උත්තමයන් තරම් උත්තමයන් අපි අම්මා තාත්තට පුළුවන් වුණාද
මගේ මුළු පරම්පරාවේ රත්මතු පරම්පරාවේ කෙනෙක් පුළුවන් වුණාද? නෑ, මේ උත්තරයන් නොවෙන්න පියර දියවර සැසරේ මෙතන තියෙනවානේ. ඒ එහෙමයි. නිසා මම මෙතන ඉන්න අයගෙන් ඉල්ලා සිටිනවා පුළුවන් තරම් උත්සාහ කරන්න දැනට සමාජයේ තියෙන දේශනා වලින් කලකෙන්න ඕන. මම අද කියන්නේ ඒවා තුළට යන්න යන්න උඹලාගේ මනස අවුල් වෙනවාමයි. සිද්ධු තැනක යෝපටිච්ච සමුප්පාදම් පසදී යෝ ධම්ම පසදී කියන දෙයට මූලිකක් දීලා නෙමෙයි. ඒකට ප්‍රධාන හේතුව අර ජෛන සම්ප්‍රදාය මේ ධම්ම මේ විග්‍රහම දෙකපු වෙලා අනිත්‍ය දුක්ඛාත්මය බලනවා. පටිච්ච සමුප්පාද තුලින් නෙවෙයි වාහින් පංචස්කන්ධය තමයි මේ කය. ඒක සංකාර ධර්ම. සංකාර ධර්මයේ මේ කය නලාම අනිත්‍ය වුණා. අනිත්‍යවට සංකාරව. වැඩි වැඩි අවුලුත් නෑ. උපාද වය ධම්මිනු ඉපදුනා සංකාරේ සංකාර මත වය ධම්මිනු නේ. උපාද වය ධම්මිනු උපජිත්වා නිරුද්ධන්ති ඉපදිලා මැරෙන එක දලෝම ඒක තමයි නේද. ඉතින් බලයි ඉන්නවා මරණ සතිය ඇද අම්ම කෙනෙක් නෑවා අම්මා මරණ සතිය වැඩම මිනිස්සු මරණ සතිය වැඩම මේ සංගරව අමුණු ජීවිතේ වැත්තක දාලා මුල්ලකට එලා මම මැරෙනවා මම සතිය නම් මම මැරෙනවා ඔච්චර කාල ගන්න වෙනවද ජීවිතේ මරණ සතිය එහෙම වැඩි ඇත්තටම වාදිනාසේ මරණ සතිය වැඩම මේ උදේට ගත්ත උස්මා පල්ලයට යන ගමන් උඹේ ජීවිතේ දියද යන්නේ ඔය නාට්‍ය ඔක්කොම ඔක්කොම රංගන ඉවර ටික ඉවරයි. ඉතින් ඉස්සෙල්ලම බට ලැබිච්ච මේ උතුම් මනුෂ්‍ය ජීවිතයෙන් උපරිම ප්‍රයෝජන අරගෙන ධර්ම අවබෝධ කරගන්න. ඉච්චරම අවිනිශ්චිතයි මේ මරණය. නැත්නම් බුදුන් වහන්සේ මුල් වෙලා මෙරිත්තන්නේ නැහැ. ඔච්චර කාල කන්නේ සත්‍යකට මේ බුදු ධර්ම ගෙනල්ලා. ඇත්තමයි. මරණ අනුස්සතිය මරණය පිළිබඳ සිහිය. මරණය පිළිබඳ සිහිය කියන්නේ මේ කලකිරෙන්නේ නෙමෙයි. නෑ. මරණය තරම් අවිනිශ්චිත ස්වභාවයකින් පවතින බැවින් වහවහම මේ මනුෂ්‍ය ජීවිතය ධර්ම අවබෝධය කරා පැමිණියා කියන එක තමයි මේ මනසති භාවයක බහුලීකත මොකද්ද? මහත්ඵලෝ දැන් මහත්ඵලයේ මානසංශ ගන්න හදනවා මුල්ලකටලා මම මැරෙනවා මම කොහෙලා මැරෙන්නේ ඇටකටු පිටේ ඈ ඒක ඉතින් අපි කොහොමත් දන්න දෙයක් නෝ පොල් මහත් ඉපදුනොත් මැරෙනවයි කියලා නේද? ඒක මහත්කලයි මානසෙන් දෙයි. නැහැනි. ඒක අර බාරගතු නම් කියලා දෙනවනේ. අන්නසති භාවිතා බෞලිකත මහත්කලෝ වැඩේ හරි. ඉතින් දැන් ඔය හොඳට හැම්බෙච්ච කය විතර තියෙන හරියට කන්නෙත් නැහැ. දෙන්නද? ගෑනිත් එක ඉන්නෙත් නැහැ. මියත් එලවලක් ගෙදරින් එලවල කැලේට ගිහින්න මරණ සත්‍යවත්. ඒකෙනුත් අවබෝධ වෙන්න පුළුවන් මාතේ කල්යාණ මිත්‍ර හිඟයම තමයි. නේද ධර්මයේ වැළලී යෑම. සද්ධර්මයේ වැළලී යෑම ධම්මි කියන වගේ ඒ සද්ධර්මයේ ඉස්මතු කරන්න නම් සමස්ත මේ මේ ධර්මයේ මේ ධර්මය වැළලෙන්නේ කල්යාණ මිත්‍රව හිඟ නිසා නුපුල් මහත්තයා. ඒ කියන්නේ එයාගේ පන්විලේ නැති වෙන දවසට එහෙමයි. ධර්මය අතුරු මේක අදු ධාම වෙනවා කියන දැන් පටිච්චසමුප්පාදේ නැති වෙනවද වැළලෙන්නේ? වැළලෙනවා. වැළලෙනවා. ඇයි වැළලෙන්නේ? තව එකේ බුදුරේ කාපු දවසට එයා ආයිසලෙත් ගොඩ ගන්න අර නගර සූත්‍රයේ ඉඳ බුදු අඳුර ගොඩ ගත්තේ පරණම කට්ටිය වල්ලපු දැන් අපේ කට්ටිය වල්ලමි දැන් පත්තින ඊට පස්සේ ඒක ගොඩ ගන්න ඒක නගර සූත්‍රයේ කියන බුදුන් මම අතීතේ සුන්දර නගරේ මට අමෝවා ලස්සන මම්මාවත් වෙනින් පිරුණු ඒ නගරේ මම හොයාගත්තේ නගර කියන්නේ ආදිදා හොයාගත්තේ උදාහරණයක් නෑ. ඒ සුන්දර ප්‍රතිසම්පාදේ විනාශ කරන නෙමෙයි. සම්පාද විනාශ කරන ගේයි ප්‍රතිසම්පාද විනාශ කරන බැරි. ඒක ධර්මතාවය. ඒක මේ එක එක කොටයකට අයිති එකක් නෙමෙයි. අවංකව කියනවා බුදුරයට අයිති එකකුත් නෙමෙයි. ඒක ධර්මතාවය. ඒ ධර්මතාවයේ විශ්වය විසින් අවබෝධ කරලා දෙන්නේ කාටද? බුදුරයා. දැන් විශ්වයේ විශ්වයේ එක එක ධර්මතාවයේ ප්‍රතිසම්පාද. ඒක බුදුරු ඇවිත්තරින් ලෝකෙට හෙළිදරව් කළා යම් කිසි පිරිසක් නැවත නැග ගන්නවා ගොඩ දා ගන්න. අවයම් කට්ටිය
ඒක බලනවා යම් කාලකදී ඒ බලන්නේ පිරිස වැඩි වෙනවා. ඒක නිසා ඒගොල්ලෝ කරන්නේ අර මොන සූත්‍රය අනුවද මොනද කියන්නේ අපේ අතරන් වෙනුවට රෝල් ගෝල් එනවා. දැන් දාන දාන ඉඳාගෙන ඉන්නේ රෝල් ගෝල්. ඇයි දාන දු තේර ලොකුවට බරට පේන તો රත්තරන් වලින් මොකද වෙන්නේ? ඒතර ඇයි ඒක ඇතලෙන බුදුදහම රත්තරන් කියන්නේ ගෝල් ගෝල් කියන එක රත්තරන් වගේ නෙමෙයිද? එහෙමයි දැන් ඔයගොල්ලෝ හම්බෙලා තියෙන වගේ බුදුදහමක්ද? එහෙමයි ඒතර බුදුදහම මොකද වෙන්නේ? ඒතර ඒතර දැන් ශික්ෂාපද රකින්න දැන් වැඩි වෙලාද නැද්ද මේ දවස්වල? වැඩි අද වෙලා රාම පාර කරගෙන අම්මලා මේ මලු අල්ලයි. ඒතර ඒකද ගිල කරන්නේ ශික්ෂාපද රකින්නද නැද්ද? එහෙමයි ශික්ෂාපද බහුල වෙන්නේ. ශික්ෂාපද බහුල වෙනකොට එතන දැන් එතනට ගිහිල්ලා පටිසමුපාදය අවබෝධ කරගන්නවා නෙමෙයි. එතන ගිහිල්ලා මොන මොන හරි කියනවා පැයෙන් පැය දෙකක් ඉන්නේ ඇවිල්ලා හරි එකක් තියෙනවා තව එකක් තියෙනවා. ඊට පස්සේ ඩක් ගාලා ඉරන් පැය භාවන. ඊට පස්සේ අර සුකුම රූප ඕලාරික රූප සුප්පේව මේවා ගැනත් අවබෝධ වෙනවා. ඉතින් දැන් එහෙම කරලා දැන් කට්ටිය දැන් මේ කරන්නේ ශික්ෂාපද රකින්න බහුල වෙන්න බහුල වෙන්න බුදුහාමුදුරුවෝ කියනවා ආර්යෝ ඉංගලිනවා ආර්යා ශික්ෂාපද රකින්නෙත් රැකින්නෙත් රැකින්නෙක් රකින්න මම එහෙමයි රකින්න මේ 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 සිද්ධාන්තයෙන් රැකෙනවා ඔහුගේ ඔටෝ ඩිසිප්ලින් එකකට එනවා. ඒ කියන්නේ ඔහුගේ රාගයක්කයෝ දේශක්කයෝ මෝහක්කයෝ ඒක එයා කරන එක නෙවෙයි. ඇයි එයා දන්නවා මේ තියෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම. ඇස අනිත්‍ය නම් මේක රාගෙන් මත් වෙලා මං අල්ලන්නේ දෙයක් නෑ. රාගක්ඛයෝ ද්වේෂක්ඛයෝ මෝහක්ඛයෝ නිබ්බන් දැන් යන නිමනට උතෝර එයා සිල් රැකලා දෙන්නේ නෑ සිග්ගබද සමාධිය නෑ. නෑ බුදුරජාණන් වහන්සේ පෙර ශික්ෂා පද තිබිලා තියෙනවා. ඔය යශෝදරා වර්ති කියනවානේ අර මහපදන් සූත්‍රයේ දස සිල් රැකපු දැනත්තියක් කියනවා. එහෙමයි එහෙමයි මාමය තමයි මාමය දෙවි යසදර නෙමෙයි මාමය දෙවි යසදර තෙවිදෙට ඉන්නේ නැති ඒක ධර්මතාවය. මේ මව බෝධිසත් මව කිසි විටකත් මේ එකෙන් මිදෙන්නේ නැහැ. ඊට පස්සේ එයා දරුව බඩට ආපුවාම ඉඳලා එයා නැවතත් පුරුෂයෙක් එක්ක හැසිරෙන්නේ නැහැ. මේ මේ මහපදන් සූත්‍රයේ තියෙනවා. ඊට පස්සේ අපි කොහොම මාස 30ක් බඩේ ඉඳලා නැමෙයි බුදුරයා නෑ ඒවා ධර්මතා නෑ. කවුරු හරි එකෙක් ගන්න පුළුවන් නේ අර වගේ පණ්ඩිතයෙක් ගන්න පුළුවන් නේ. එහෙම මොකද යා විතර 10ක් මේ අපිට 10ක් 10ක් දෙන්න කියලා ඒව ඒව ධර්මතා. එහෙමයි ඉතින් මේ මේ ධර්මතා කියන ඒවා විශ්වයට අදාළ කතන්දරයක් අපි දෙක වෙනස් කරන්න බෑ. බුදුර ශික්ෂාපද බහුල වෙන්න බහුල වෙන්න බුදුදාම සචිත්ත පරියෝධපන ඉවරයි. දැන් අර 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 දසව දසව දැන් ශික්ෂාපද ඇතුලේ මුල කොටස. සවස්තික සම්මන. ඒක එයාගේ එයා කර්මයේ කර්ම ඵල පිළිගන්නේ දෙන්නේ අමු නැහැ. ඒක එයාට එයාගේ එයා කරන සෑම ක්‍රියාවකම ආසව තයිතයි. පුණ්‍ය භාගයි. උපදී තයිතයි. එයාට සසරින් කවදාවත් ගැලවෙන්න බෑ. ඒක ඒ මුල ප්‍රශ්නේ ඇදි වෙලා වැඩි වෙලා දැන් මුළු බුදු දහම මේ කොට ගියාට පස්සේ අර කට්ටිය මොකද වෙන්නේ? අර කට්ටිය හොයාගන්නම වෙන්නේ. බුදුන් ඉවරද නැද්ද? ඒකත් මේ මතුවේ පටිසම්පාදේ නිසාද නැද්ද? එහෙමයි. සම්මාදිට්ඨිකය ආර්ය සම්මාදිට්ඨිකය ඉස්මතු කරන්නේ පටිසම්පාදේ තුලින්ද නැද්ද? පටිච්චසමුප්පාදේ තුලින්. ආර්ය සම්මාදිට්ඨිකය නැතු වෙනවා කියන්නේ පටිසම්පාදේ වැළලෙනවද නැද්ද? වැළලෙනවා. දැන් මේක තමයි සිදු වෙමින් පවතිනව නෙමෙයි. මට නම් පේන හැටියට සිදු වෙලා ඉවරයි. මේ අවසාන දිනවල මේ යන හැම කටත් වෙනවා. ඒකත් තාපේ උන් ඒ ගෙම බලනවානේ එළියට බලනවා. ඒ වැළලෙනවා කියන එකත් ලොකු ගැඹුරු අර්ථයක් තියෙනවා ඔබතුමා අපිට කියලා දුන්න. ඒ වැළලෙනවා කියන්නේ මොකද මේ චතුරාර්ය සත්‍ය කවදක්වත් වළලන්න බෑ කියලා ඔබතුමා අපිට පැහැදිලි කරලා දුන්නනේ. ඒක මේ විශ්වයේ තියෙන ධර්මතාවයක් කියලා පොල් මහත්තයා. චතුරාර්ය සත්‍ය ගැන කතා කරනකොට බාගතුන් වහන්සේ කතා කරලා තියෙන්නේ ඒක විද්‍යලක් වෙනස් කරන්න බෑ. එහෙමයි ඒ හතර හතයි නියතයි කියලා කියන්නේ. එහෙමයි. ඒකයි ඒකට අලුතින් කැලේ ඉදතු කරන්න බෑ. ඒක නිකන් පර්ෆෙක්ට් වැඩක්. ඔබ චතුරාර්ය සත්‍ය අවබෝධ කරේ කවුද? අපේ ගෞතම බුදුහාමුදුරුවෝ. එහෙමයි.
පදන් සූත්‍රයේ විග්‍රහ කරන්න වූ ඒ බුදුරජාණන් විපස්සී බුදුරජාණන් වහන්සේ පස්සේ බුදුහාමුදුරුවෝ අවබෝධ කරේ චතුරාර්ය සත්‍යය. නෑ, පංච උපාදානස්කන්ධය. උපාදානස්කන්ධේ උදේවයි. එහෙමයි. ඒ පංච උපාදානස්කන්ධේ උදේවයි හැංගෙන්නේ ඉඩපත්ය ආ පාවෙන්නේ. දැන් චතුරාර්ය සත්‍යයෙන් බුදුරජාණන් වහන්සේ ගත්ත එකේ චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා කියලා කිව්වේ අපි අපේ බුදුරජාණන් වහන්සේ ප්‍රඥාවෙන් දුටු ඒ සත්‍ය හතර. එහෙමයි. ඒ සත්‍ය හතරම නොවේද පංච උපාදානස්කන්ධේ උදේවයි ඇතුළින් ඉස්මතු වෙනවා. චතුරාර්ය සත්‍ය හතර අවබෝධ වේවා කිව්වේ අපි අපි ඉපදුනේ ගෞතම බුදුන්ගේ සමය නිසා. හැබැයි ඊට ඉස්සෙල්ලා ඉද මේ කියන විදිහට කොපසන්ද කොනාගමල ස්වාමීන් වහන්සේලා වෙන වෙන විදිහට වෙන වෙන විදිහ ගැන මේ ත්‍රිලක්ෂණය තුලින් තමයි මේක හැම එකක්ම ඉස්මතු වෙන්නේ. දැන් එහෙමයි. මොකද චතුරාර්ය සත්‍ය හතරේ තියෙන්නේ දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, දුගාමී අය ගැන සම්ක සිව්සස් වල පහළ වුණා කියලා කියන්නේ. ඒ අපේ බුදුහාමුදුරුවෝ මේ කියන මහ පදාන සූත්‍රයේ භාගතුන් වහන්සේ මේක සිව්සස්මුණේ මෙයාට. එයාට පංච උපාදාන ස්කන්ධේ උදේ වේ. එහෙමයි. දැන් ඒ භාගතුන් වහන්සේ කියනවා පංච උපාදාන ස්කන්ධේ උදේ වේ දැකීම තමයි උඹලා අනිත්‍ය සංඥාව හිතුවද වැඩි යුත්තේ නේද? මේ එහෙමයි. ඔක්කොම ඔක්කොම. වැළලෙන්නේ පටිච්චසමුප්පාද. එහෙමයි. මේ න්‍යාය බලලන. ඒකට නිකන් පොඩි පොඩි බාහිරින් කැඩි දාන යාගන්න බැරි නම් බොරු කියන. බොරු ගොම බොරුව පොතකට ගන්න. දැන් පටිසමුප්පාදය තුනකට වෙන් කරන්නේ කියන්නේ කවුද? ඊට මේක කැඩි තුනකට වෙන් කරන්නේ හඳුනන. ඊට අතීත හේතු වර්තමාන ඵල. දැන් බැලු බැලුමට අවුලකුත් නෑ වගේ වර්තමාන හේතු අනාගත ඵල. ඒක තමයි සත්‍ය කතාව. හැබැයි ඒක පරිසම්පාදයට ගල්පන්න. පරිසම්පාදය කියන්නේ මේ මොහොතේ සිදුවෙන මේ ලෝකය පටිච්ච සමුප්පන්නයි. ප්‍රත්‍යයෙන් උපදින. ඒක අතීතයේත් ඒ විදිහමයි අනාගතයටත් ඒ විදිහමයි වර්තමාන. ඒක කැලි වලට වැඩන්න පුළුවන්. නැහැ. සංඛා උපාදාන බව. හරි හරියට අද ගිනිච්ච. ජාති ජරා මරණ වර්තමානයේද ගෙනිලා වර්තමාන ඵල පංචකම් මොකක්ද කියලා අපි ඔක කියනවා. දැන් තේරෙනවා නේද? තරම් බල විදියටද මේක වැල්ලි දීලා තියෙන්නේ. බල බල අද ඉන්නවා ඊට වැඩිය. දැන් සරණ ගිය අය. කතා කරමු. ඔවා ගැන හිතන්න එපා. ඔවා ගැන මම අපේ ගෙදර දීපු පොත් ඔක්කොම ටික මම ගිනි තියන්න හදලා ගිනි තිබ්බේ නැහැ. ඒක පුස්තකාලයකට ගිහින් දැම්ම. හැබැයි ඒකත් කරපු එක වරදක් මම. ඒ පුස්තකාලයේ මේක ඒක පුළුවන් නම් ඔක්කොම ටික අර අර බෞද්ධයාගේ අපත කියලා තව එකක් තියෙනවා. ඔක්කොම මේ පූජේනි බුද්ධන් රුමේන නේන පුණ්‍යෙන නේන ලබනම මත. උපන් මිලාය ආදියයි දම්නි. ඒ මල වගේම අපි දැන් මේ කියන්නේ මේ සම්මුති කයක සිදුවෙන දැන්නේ මරණ සතිය වැඩන්නේ ඉතින් මේ බුද්ධන්ගේ මල වගේම මමත් මේක බුදුරෙක් කියන ඕන කතාවට මල වගේම මම පෙරෙනවා කියලා කියන්නේ මේ වගේ බුදු ධර්මත බාහිරෙන් තෞකාලීන මාතුවක් මේ ධර්මපදයේ තියෙන ඒවා මම හිතනවා රහතන් වහන්සේලා දීපු ඒවා දැන් බලන්නේ ගාථා රත්නය ගත්තොත් මොනවද මනෝ බුද්ධංග මනව මනස පූර්ණාංගම වෙලා තමයි මේ සියලු ධර්මයෝ හරියටම ඒක අපිට සම්බන්ධ කර දෙයි මානසිකාර සම්භව අබේ ධර්මා කියන එකට මනෝ පූර්ණංග මා ධම්මා මනෝ සිත මනසමයි වැඩ කරන්නේ මේ මනස ආදී පදුත්තේන වාසී විවාද ඊට පස්සේ පතෝ නන්දුකමන් වේදී චක්කාය වහතාවක් දැන් ඒ කරත්රෝදී වගේ මේ චේතනාවෙන් සකස් කරගත් එක මේ ඊට පස්සේ එනවා. දැන් බුදුහාමුදුරු කියනවා කර්මය එනවා විද්ද ධම්ම උපපජ්ජ වේදනීය අපරාපරි හැටියට එනවා. ඒ කර්ම පිළිපඳ බාගතුන ඒවා ගැලපෙනවා. ඒක නිසා ඔය ධම්මපදයේ
ඔක ගිහිල්ලා දැම්මට බුද්ධ ලංකායට ඒකට ආනන්දහාමුදුරුවන්ගේ පුරාකර්තනයක් නැති වුවද ඒකේ යන්දේව බල හැම වෙලාවෙම කරන්න ඕනේ ඒක අටුවාව බැහැර කරන එක නෙමෙයි. අටුවාව පටිසමුපාදයට ගැලපෙන්නේ නැත්තම් තමයි බැහැර කළ යුත්තේ අපිට ධර්මයට. එහෙමයි. උපුල් මහත්තයා, පුළුවන් නම් අර ඒ සජීවීව සම්බන්ධ වෙලා ඉන්න අය නගන ප්‍රශ්න අපිටත් ඇහෙන්න එකපාරක් කියන්න. අපිට ඒ ප්‍රශ්න ඔව් ඇහෙන්නේ උපුල් මහත්තයා. නෑ ප්‍රශ්න අහන්නේ ඔළුවකින්. ඉන්දිකා නංගි, නිම්මි අක්කා ප්‍රශ්න තියෙනවද? අවසරයි උපුල් මහත්තයා. මේ අර දැන් අර නූපන් කුසල් වඩා ගන්න කියන්නේ අර පච්චුප්පන්නේදී ඉදපච්චතාවය දැකලා උදේවය දැකීමද එන එකද දැන් නූපන් කුසල් වඩනවා කියන්නේ? ඒක පොඩ්ඩක් පැහැදිලි කරලා බලන්න. උපන් 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 කුසල් නූපන් අකුසල් උපන් අකුසල් උපන් අකුසල් කියනවා. දැනට මේ වැරදි විදියට මේ ඇසකනනාසය දිව ශරීරය පරිහරණය කරලා තැන්පත් කරලා තියෙන අදක්ෂකමින් තැන්පත් කරපු තමයි උපන් අකුසල්. එතකොට උපන් අකුසල් මොකද වෙන්නේ මේ පච්චුප්පන්නේ ප්‍රඥාවෙන් දකිනකොට? වැඩි ඒවත් දියුණු. ප්‍රශ්න. එතකොට පච්චුප්පන්නේ යථාර්ථය දකිනකොට නූපන් අකුසල් නූපදීන නේද? ඔබ තමයි ඉන්දිකායේ කියන්නේ. ඒ කියන්නේ නුඹ ලෝකේ යථාර්ථය දකින්න වාසය කරනකොට නුඹ ලෝකේ යථාර්ථය නොදකු කාලයේ කර අදක්ෂකමින් තැන්පත් කරපු දෙයක් මත වෙනකොට ඒවා නැති කරනවා. ආයි අලුතෙන් ඒවට වැරදි ආකාරයේ ඒවා ඒකට දාන්නේ නැහැ. නූපන් උපන්න කුසල් දුරු කරනවා, නූපන්න කුසල් නූපදින. කුසල් කියන එකේ තේරුම පින්පව් නෙමෙයිනේ. කුසලයේ කියන්නේ අදක්ෂකම කමාද තැන්පත් කරන ලද දේවල්. ඒවා රාගදේශ මොහය සහිත දේවල්. ඒවා නැවත ඉස්මතු වෙනකොට නුඹ දැන් දක්ෂ වෙලා තියෙන නිසා කුසලය අකුසලය කියන එක මනාකොට කුසල මූලය අකුසල මූලය ගන්න නිසා නුඹ නැවත ඒකට ඉස්මතු වෙන්න දෙන්නේ නැහැ කියන එක තමයි මේ. උපුල් මහත්තයා, සබ්බ පාපස්ස අකරණං කුසලස් උපසම්පදා කියන්නේ තෙතනටම ගැලපෙන ගාථා පැහැදිලි නේද උපුල් මහත්තයා? පැහැදිලි. දැන් කුසල සුප සම්පදා කියන්නේ චාමිනි, කුසල සුප සම්පදා වෙන්න බැරි ආවේ මොන කෙනෙකුට? එහෙමයි. පාපස්ස අකරණං වෙත ඇකි ඕනනම් අර පවට බය වෙච්ච කෙනා. එහෙමයි. හැබැයි කුසල සුප සම්පදා වෙන්න බෑ ආර්ය භාවයට පත් නොවී. ඒ එහෙමයි. නිසා ඇත්තට මේක මුලින්ම මේක ගත්තකේ ඔය වචන ටික මුලින්ම දසවස්තුක සම්මාදිට්ඨියට වරෙන්. එහෙමයි. ඊට පස්සේ ආර්ය සම්මාදිට්ඨිය තුළ කුසලයේ පිහිටපන්. ඊට පස්සේ සිත නුඹගේ ඇසකරණාසේ දිව ශරීරයේ මන කියන ඉන්ද්‍රියන් නුඹගේ සිත බැහැරට ගිහිලා නුඹ රාගෙන් දේශෙන් එකතු කරන්න හදනකොට ඒ හිත දමනය කරේ. ඒ හිත දමනය කරගන්න තාක් කල් ලෝකයේ මේ ශාසනය පවතින ශාසනය කියන්නේ මේ බුද්ධ ශාසනය පවතින මේ ආකාරයේ වැඩපිළිවෙල පවතින තාක් කල් පමණයි. මේ හතරම වශයෙන් දැන් සබ්බ පාපස්සා කරනන් විතර මේ වෙන්නේ නෑනේ. මොනවාද ඒතම් බුද්ධං ශාසනං එහෙමයි. සලස සම්පදා විතරක් බුද්ධං ශාසනං නෙමෙයි. ප්‍රතිත්ත පරියෝ දපනම් මේ තමයි යෝයි කියන ආර්යෝ බිහිරෙන්නේ ජීවෙන්නේ. ඒක තමයි බුද්ධ බුද්ධ ශාසනය. ශාසනය. ඒ බුද්ධ ශාසනය පවතින්නේ නැහැ ඒ කියන ආර්යෝ නැති තැන. ආර්යෝ එහෙමයි. නැති තැන බුද්ධ ශාසනය ඉවරයි. ආර්යයන්ට කියන නිත්‍ය තමයි කල්යන මිත්‍යෝ කියන එකයි මේ ආර්යයන්ට කියන්නේ. එහෙමයි. කල්යන මිත්‍ය. කොච්චර කල්යන මිත්‍ය වෙනවද ඒ ගාතාවන් මේ බුදු දහමට කොච්චර ගැලපෙනවද කියලා හිතනකොට
ලොකු සතුටක් දැනෙනවා. ඒ හැම තැනකම මේ මේ අපිට මේ ගැළපීම තියෙනවා. එහෙමයි. ඒක නොගැලපීමක් තියෙනවා නම් නුඹල මගෙන් අහන්නවා. මට මේ ඉදා අහපු එකත් එක්ක මට පොඩ්ඩක් පාදක දෙන්න. නුඹලා ඒකට නිරංකාර වෙන්න ඕනේ. අහංකාර වුණත් තමයි නුඹලාට ප්‍රශ්නයක් යොමු කරන්න හිතෙන්නේ නැති. ඇයි? දැන් එහෙමයි. මේ බල පාලා කට්ටිය මේ මං ධර්ම අවබෝධයට පත් වෙච්ච නෙමෙයි කියනද කියලා එකයි කියලා නුඹලාම නිකන් තමන් ඉල්ලගෙන ඒව නීවරණනේ උපුල් මහත්තයා, නිවන වහන උද්දච්ච නීවරණ ඇති දක්නේ. උපුල් මහත්තයා, උපුල් මහත්තයට මහන්සි නැත්තම් ඒ ප්‍රශ්නේ අපිටත් කියන්න උපුල් මහත්තයා අපිට ඇහුනේ. ගාමිණී කිව්වේ එහෙමයි. ගාමිණී කතා කර ගන්න ඡන්දසේ හොඳයි. ගාමිණී කිව්වේ මේ මේ ලෝකේ යථාර්ථයේ දකින ප්‍රබෝස්ථානයේ වන නාම රූපයේ නොදකින තාක් කල් ඒ පුද්ගලයාට එයාගේ විවිධ මත ඉස්මතු වෙනවා. ඇත්තට. ඒ ඌවේ මතේ සිට ඉඳගෙන මේ ධර්ම විග්‍රහ කරන්න බලපන්න උත්සාහ කරනවා. ඒතකොට ඌගේ මතයට ගලපෙනකොට ඌ ගැටෙනවා ඇත්තම. නේද? ප්‍රබෝස්ථානේ දැක්කම සියල්ල 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 ආයි ආයි ඔහුට කිසිත් පොඩි පොඩි කතන්දර මේ මලට මත වෙනවා පුළුවන් දැන් ඉතින් අපේ ගන්න ගල දෙන්නට සමස්තයට දැන් සමස්තේ පැහැදිලි නේද? ඕවරෝල් පිච්චර එක පැහැදිලි. ඒ පින්තූරය ඇතුලේ ඔය එක එක දේශනා වලින් මත වෙන වචන දැන් අපි අපිට පේන පස්සේ කියන එක ගත්තොත් ඒ શબ્දයේ අවස්ථා කීපෙකදී ඉස්මතු වෙනවා. ඒත් ඒ වගේ එකක් අහන්න පුළුවන් උඹලට. දැන් ඥානසෝ පස්සු කියන්නේ ඒ පස්සේ නෙමෙයි නේද? දැන් කෙනෙක් ඇතුලේ තියෙන. පස්ස කියන શબ્දය එතන තියෙනවා. පටිඝාදී වදන සම්පස්ස කියන කොට එතන ස්පර්ශයකුත් තියෙනවා. චක්කු සම්පස්සේ සෝත සම්පස්සේ කියන කොට එතන ස්පර්ශයකුත් තියෙනවා. ඒවා පිළිබඳ උඹලාට මේ එතන කියන දැන් ඈතින් බල දැන් බලන්න අපි දැන් මේ අද මහන්දාන් සූත්‍රයේ කතරම් චියුම්මක මේ බුදුහාමුදුරු මේක කියලා තියෙනවා. ඒක ඒක කෑලි කඩලා විභජනය කරලා හොයාගන්නකම් අපිට ඒ මේ අපි ප්‍රඥා නෙමෙයි පිටි ගැටිය තියෙනවා. ඒක ගැටිය වහන්න පුළුවන්. ඒක ගැටිය වහන්න පුළුවන්. ඇත්තටම උපුල් මහත්තයා නැහැවුත් ඒක සූත්‍ර ආරයෙන්ම නියමම උත්තරය තමයි ලැබෙන්නේ. ඉතින් ඒක අහන්න බැරිවීමත් එක්තරා අපරාධයක් හිතෙනවා. එහෙම උත්තර දෙන්න ප්‍රශ්නයක් උත්තර දෙන්න නොදැන දැරිකම උත්තර දෙන්න පුළුවන් වෙලා තියෙන්නේ. උඹලට පේන්නේ අපිට මේක හැම තැනින්ම ක්ලියර් වෙලා තියෙන නිසා ඒක නිකන් මේ පැත්තේ කකුලයි මේ පැත්තේ කකුලයි දෙපැත්තේ තියලා දෙන උත්තර වෙන්න බෑ නෑ. ඒක මෙහෙම ඒකයි වෙනස් වෙන විදියක් නෑ. මේ බුදුහාමුදුරුවෝ එහෙම තැන් තැන් වල වෙනස් වෙන කතා කියලා නැදෙනවා. ඇති නිසා එහෙමයි. උඹලන්ට කියනවා මේ අපි ඉස්සර කිව්වා මගඵලලාභී නේද? එහෙමයි. උත්තරීතර ඵලලාභී නෑ. දුකේ මොකද? වන් මගඵල. අභිගාමී මගඵල. අනාගාමී මගඵල. තරහක් එනම් ඒකේ ඒක පුද්ගලයෝ හතර දෙනෙක් හැටියට විද්‍යාමාන වුණාට ඇත්ත වශයෙන් පුද්ගලයෝ කී දෙනෙක්ද තියෙනවා? 8 දෙනෙක්. නේද? ඒ හැම එකකටම මගකට ගිහිල්ලා යන්නේ. ඒක පාට සම්මාදිටියකවත් වෙනවා. නෑ සම්මාදිටියට පෙර මගක් තිබිය යුතුයි. එතකොට සම්මාදිටිය තමයි ධම්මානුධම්ම ප්‍රතිපදාවට එයා ප්‍රැක්ටිකල් වැඩ පිළිවෙලට ප්‍රායෝගික වැඩ පිළිවෙලට ඇතුළත් වෙන කෙනෙක්. ප්‍රායෝගික වැඩ පිළිවෙලට ඇතුළත් වෙන්න පෙර එයා තියෙනවා මාර්ගයේ කැමිනේ. සම්මාදිටියට පත් වීමට ප්‍රථම එයා තියෙනවා ධම්මානුධම්ම ප්‍රතිපදාවකට එන්න ඉස්සෙල්ලා එයාට තියෙනවා මොනින් විමසීම. ඒක නිසා තමයි ඒ කොටසට විතර දැන් භාගතුන්නා දැන් මේ වචන වලට පැහැදිලිම තොප්පම් කරලා යනවා. භාගතුන්නා හසේ කියනවා තොරම් භාගයේ සංයෝජන ධර්ම ප්‍රහාණය කිරීමටත් ආරසාංගික මාර්ග වැඩි යුතුයි. සූත්‍රය. ඒ කියන්නේ තොරම් භාගයේ සූත්‍රය. ධම් භාගයේ සංයෝජන ධර්ම ප්‍රහාණයටත් ආරසාංගික මාර්ගය වැඩි යුතුයි. තවතන කියනවා තොරම් භාගයේ සංයෝජන ධර්ම ප්‍රහාණයටත්
සතිපට්ඨානෙ වැඩි වෙනවා. වරම් භාගයේ සංයෝජන ධර්ම උද්දම් භාගයේ සංයෝජන ධර්ම පානයටත් දැන් මේක බැලු බැලු තුඹකට පේන්නේ සතර සතිපට්ඨානෙ වැඩිලා නේද? සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලපත පරමාර්ථ දෙදෙන්නේ කියලා නුඹලා හැඟීමක් එන්නේ නැද්ද? ඒ වචන ටික එනකොට එහෙමයි. අරහතන්ගේ මාර්ගයේ වඩලයි මේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා ඇයි වරම් භාගයේ පහ භාගඥාදීන පහ කතාවක් කියන්නේ නැහැ. වරම් භාගයේ සංයෝජන ධර්ම පහණයට සතර සතිපට්ඨානයි. උත්තම භාගයේ සංයෝජන ප්‍රහණයට සතර සතිපට්ඨානයි. වරම් භාගයට මොකද අරහතන්ගේ මාර්ගය. එහෙම කියුවම ඔක්කොම ටික හිතනවා ඒක නිසා මේ අද ඔක්කොම කට්ටිය මුකුත් නැතුව සෙල්ලම සතර සතිපට්ඨානය වඩනවා දැන් මුල්ලකට වෙලා ඒ නැත්තම් ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන්නත් ඒ අයට අහකට දුන්නා ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩිමත සම්මා දිට්ඨිය පූර්වාංගම මේ කියන එක අමතකුණ සම්මා දිට්ඨියටපත් වෙන්න විදියක් නැහැ අර කුසලයේ කුසල මූලයේ එහෙම නැත්තම් පටිසමුප්පාද න්‍යාය ධර්මය අවබෝධ නොකර පටිසමුප්පාද න්‍යාය ධර්මය අවබෝධ කර ගැනීමට නම් ඔව් සද්ධර්මයේ ශ්‍රවණය කළ යුතුයි. සද්ධර්මයේ ශ්‍රවණය තුල තමයි ඔහුට මේ යෝනිසෝමනසිකාරය නිවිදෙන්නේ. යෝනිසෝමනසිකාරය කියනවා කියන්නේ සමාධිය පතුනක් නෑ. සම්මාදිට්ඨියට පත්වීමට සියලු සුදුසුකම් ලබන පුද්ගලයා. ඒක නිසා ඒ සංයෝජන ධර්ම තුන බිඳෙන්නේ ප්‍රායෝගික වැඩ පිළිවෙලකින්ද සද්ධර්ම ශ්‍රවණයෙන්ද? සද්ධර්ම ශ්‍රවණයෙන්. එනම් වරම්භාගේ සංයෝජන ධර්ම ප්‍රාණයට අරස්ථාංගික මාර්ගයේ වැඩි යුතු කියලා කිව්වට වරම්භාගේ සංයෝජන ධර්මයේ කාමරාග පිටික තමයි විදෙන්නේ අරස්ථාංගික මාර්ගයේ. සක්කායදිට්ඨි සීලපත පරමාර්ථ විදෙන්නේ සද්ධර්ම ශ්‍රවණයෙන්. බලන්නකො එතරම් මර වචනයට අර බුදුහාමුදුරුවෝ පොල් මහත්තයා ඕරම් භාගය කියලා කිව්වේ ඒක අවසාන නැති නිසා වෙන්න ඕනේ නේද? ස්ථිරෙන් මර මේ කාමරාග පටිග ඉතුරු වෙලා තියෙන නිසා තමයි ඕරම් භාගය සංයෝජන බිඳිය යුතුයි කියලා කියන්නේ මේ 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 සම්මාදිට්ඨිය ප්‍රමුඛව ආර්ය මාර්ගයට ආර්ය අෂ්ටාංගික මාර්ගයට පිවිසෙන්න අරහත්ංගික මාර්ගයට පිවිසෙනවා කියන්නේ සම්මාදිට්ඨි අරහත්ංගික මාර්ගය කියන්නේ සම්මාදිට්ඨිය ප්‍රමුඛ අටවැදෑරුම් ගමන් මගනේ එහෙමයි සම්මාදිට්ඨියටපත් වෙන්න බෑනේ උඹට කිසි වෙලාවක අර කියනවා ධම්මචේතා අවබෝධයෙන් බෑරව එහෙමයි ඒ ධම්මචේතාවේ පිළිබඳ නුවණින් මෙනෙහි කරනකොටනේ උඹට මේක ප්‍රත්‍යක්ෂ වෙන්නේ දැන් එහෙමයි ජීවිතේ ප්‍රත්‍යක්ෂ වෙන්නේ නෑ උඹල මේක ගැන මෙනෙහි ඒ මෙනෙහි කරන පීරියඩ් එක තමයි ඔය කියන සෝවාන් මාර්ගස්ත්‍යාගේ ක්‍රියාව ඒක ශනික වෙන්න පුළුවන් පැකින් වෙන්න පුළුවන් මාසිකින් වෙන්න පුළුවන් ඒ පුද්ගලයාගේ ප්‍රඥාවේ ස්වභාවය හැබැයි ඒක අයිති වෙන්නේ ඕරම් භාගය එහෙමයි හැබැයි ඕරම් භාගය කියන්නේ ඒ තුන විතරද නෑ නෑ බිනු කාමරාග පැටි හැබැයි දැන් ඒ කාමරාග පැටි පොත් නිල පුළුවන් ද සද්ධර්ම ශ්‍රවණය බෑ නෑනේ එතනින් පටන් තමයි පටන් ගන්න ආසව පහන විසයි බාගතුනාසේ කියන්නේ මම දන්න කෙනෙකුටයි දකින කෙනෙකුටයි විතරයි මම මේ ආශ්‍රව ප්‍රහාණය කියලා දෙන්නේ කුමක් දන්න කෙනෙකුට කුමක් දකින කෙනෙකුටද මේ නුවණින් මෙනෙහි කිරීමයි නුවණින් මෙනෙහි කිරීම ඒ කියන්නේ ඒ කියන්නේ මැදුම් පිළිවෙත දන්න කෙනෙකුට විතරයි ඇයි මැදුම් පිළිවෙත දන්න කෙනාගේ ඒසේ ඒ පිළිබඳ නුවණින් මෙනෙහි කරනකොට ඔහුගේ පළවෙනි සංයෝජන ධර්ම තුන විදිනවා සද්ධර්ම සවනේ ඒක බින්දුනට පස්සේ ඉන්ද්‍රිය සංවරය ඉන්ද්‍රිය සංවරය අවශ්‍ය වෙන්නේ ආයතනයේ වරම් භාගයේ කොයි කොටද නේද එහෙමයි කතරන් මේක පැහැදිලිද කියලා ඒක නිසා කවුරු හරි හිතනවා නම් එකපාරටම අරසංගික මාර්ගයේ වැඩන නෝනා මේ මම සම්මාදිට්ඨියටපත් වෙන්න කියලා කොතරම් මෝඩයෙක්ද ඒ කියන්නේ සම්මාදිට්ඨියට අරසංගික මාර්ගයේ වැඩීමට සම්මාදිට්ඨිය හරියට පූර්වාංගම වේ පූර්ව අංග ප්‍රධාන අංගේ වේ කියලා කියලා කියෙද්දි නුඹ සම්මා දිට්ඨියටපත් වෙන්න ආරස්සන් ඊට මාර්ගයට ඇත්තටම කෙතරම් අපරාධයක්ද අවසන් එතකොට ඒක නිසාම කියනවා අර සූත්‍රවල ඔහු මාර්ගයේ ඉන්න කෙනා අතල සද්ධාවක් නැහැ කියලා වන් මගේ ඉන්න කෙනා
උදාදී රත්නත්‍රය කෙරේ අදන් සද්ධාව තාම පිහිටලා නැහැ. නැහැ කියලා කියන්නේ. හැබැයි එහෙමයි. යොමු කරනවා මයි එහෙම. 2017. ඇත්තටම. ඒක නිසා නුඹට එක වෙලාවකට කියන්න පුළුවන් පලස්තියයි මාර්ගසේ දෙන්නම එක්කෙනෙක් හා සමාන. ඇයි? මාර්ගයේ ඉන්න පුද්ගලයා ඵලයේ පිහිටනවා මයි. ඒක එහෙමයි. නිසා දැන් ඔහු මෙය දෙන්නේ පලස්තිය ඇතුළේ නෙමෙයි අතන ගැන ඉන්න මාර්ගස්සය ඇතුළේ. එහෙමයි. ඒක නිසා දැන් කාමරාග පිටික විදින වැඩ පිළිවෙලට ඔහු ඇවිල්ලා මෙය දෙන්නේ. කරන්න හම්බුන්නේ නැහැ. එයා ඊළඟ භවයේදී ඒක කරනවා. ඒක කරනකොට එයා ඉන්නේ එතකොට ඒක කරනවා නම් එයා අනිවාර්යෙන්ම ඒ ඵලයේ ඒ ආත්මයේදී සාක්ෂාත් කරනවා මයි. ඒතකොට එයා ඉන්නේ මොන ඵලෙ? නැහැ. ඒක නිසා තමයි බාබතුන් වහන්සේ බලන්නකො මේක කොච්චර පැහැදිලි වෙනවද කියන්නේ. සතර සතිපට්ඨානේ වඩන්නෙකු උපාදාන සහිත අනාගාමි හෝ අරහත් කියන කියන්නේ අනාගාමි කියන එකට අයිති වෙනව නේද? මාර්ගයයි ඵලයයි දෙකම අයිතිද නැති? අයිති. රහත් කිව්වොත් මාර්ගයයි ඵලයයි දෙකම අයිති නේද? එහෙමයි උපුල් මහත්තයා. සෝවාන් කෙනෙක් මියදෙන්නේ සෝවාන් කෙනෙක් මියදෙලා ඔහු ඊළඟ දැන් සෝවාන් කෙනෙක් දැන් ඊළඟ සෝවාන් අය ඊළඟ වැඩ පිළිවෙල මොකද්ද? එයාගේ සකුද්දාගාමි මාර්ගයේ වැඩ පිළිවෙලේ කාමරාග පිටික බින්දිනවනේ. එයා එහෙමයි. බින්දින පුතේ ඉඳා ඉන්න ගමන් එයා මියදෙනවා. එයා බිබියා එයා ඒක බින්දින්නේ ප්‍රායෝගික වැඩියක් වෙන මොකද්ද? මේ සියල්ල ත්‍රිලක්ෂණයට යටත් කර දක්වනවා. එහෙම නැත්නම් මේ සිය පංච උපාදානස්කන්ධේ උදේවය දක්වනවා. එහෙම නැත්නම් අර සතර සතිපට්ඨානේ මොන 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 කට්ටන් දෙකද වැඩන්නේ? වේදනානුපස්සනාවයි චිත්තානුපස්සනාවයි දෙක වැඩන්නේ. ඒ වැඩනකොට ඔහු මිය යදිනවා. ඔහු මිය යදින්න එතකොට සකුද්දාගාමි ඵලය සාක්ෂාත් කරලද නැද්ද? ඔහු එහෙමයි. දැන් ඊපස්සේ ඔහු වැටලා ඉන්නේ දැන් ඔහු කොහොමද? අනාගාමි මගින් ඉතර අනාගාමි බාගතුනාසේ අනාගාමි කියනකොට අනාගාමි මගත් අයිති ඵලයත් අයිති නේ. එහෙමයි. මේක බුදුහාමුදුරුවෝ කියන්නේ මේ සතර සතිපට්ඨානේ වඩන්නා අනාගාමි හෝ අරහත් කියන ඵල දෙකෙන් එකකට කැමති වෙයි. කියන්නේ සෝවාන් කෙනෙක් නේ දැන් මේක වඩන්නේ. සෝවාන් එහෙමයි. කෙනා කියන්නේ සෝවාන් ද වඩන්නේ සකුද්දාගාමි මගේද දැන් එයා ඉන්නේ. දැන් සක්‍රුදා මේක සකුද්දාගාමි ඵල දැන් මේ දෙනවා කියන්නේ ඔව් එහෙනම් ඔව් ඇවිල්ලා වැටලා තියෙන අවසානේ කොතනද? අනාගාමි මාර්ගයට. පැහැදිලිද? ඒකට අපි නිතරම සිහි තබා ගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ කියලා තිනා කියලා මේක අට්ඨපුරිස පුද්ගල පුද්ගලයන්ගේ ගමනක් කියන එක නේද උපුල් මහත්තයා? දැන් එහෙම බුදුල වශයෙන් හතරයි දැන් එහෙමයි. බුදුල හැටියට අටයි බාගතුන් හන්සේ කිව්ව මගඵලලාභී මගඵලලාභීන් කියලා නේ කිව්වේ ඵලලාභීන් කියලා කියන්නේ නෑ. මගඵල කියන එකෙම තේරෙනවා නේ ඵලයට පෙර පැහැදිලිම ධර්මා දිට්ඨි කියා ඵලය සාක්ෂාත් කරගෙන යන්නේ එහෙමයි. එහෙනම් ඵලය ඉස්සෙල්ලා මාර්ගය තිබෙන්න ඕනේ එහෙමයි. නේද? ඒ එහෙමයි. මාර්ගයේ උන්ට ප්‍රායෝගික වැඩ පිළිවෙලක් නැහැ නේ. එයා දැන් ධර්ම ශ්‍රවණයෙන් ඇති වුණු යම් කිසි අවබෝධයක් පමණයි. ඒ අවබෝධය ප්‍රත්‍යක්ෂ කිරීම තමයි සම්මා දිට්ඨිය තේරෙන්නේ. මේ සම්මා දිට්ඨිය දෙනවත් එකම ඔබේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරමාස කියන මූලික සංයෝජන ධර්ම තුන නින්නේ. පැහැදිලිද? එහෙමයි. ඒවා අපිට හරිම පැහැදිලි නුපුල් මහත්තයා. අර චූල ගෝපාල සූත්‍රයෙන් අර පැහැදිලිද? මල්ගේ හඬ අනුකරණය කරමින් ඔහු මවව අනුගමනය කරමින් ගමන් කරනවා කියලා, ගඟ තරණය කරනවා කියලා. එතකොට මේ මවගේ හඬ කියන්නේ ඔය ඒ ඇසු සද්ධර්මය නැවත සිහි කිරීමනේ. දස්සනේන පහතබ්බා කියලා අපිට එතනදී ගන්න පුළුවන් නේද පුල් මහත්මයා? ඒක කියන්නේ දැන් ඉතින් මවගේ හඬ කියලා ඒකෙන් කවුරු කරන්නේ උපමාවෙන් අනිවාර්යයෙන්ම යා ගඟ තරණය කරනවා කියන එක නේද කියන්නේ. එහෙමයි. ඒක පැමිණි පුද්ගලයා ඵලය සාක්ෂාත් කරනවා කියන කවුරු තමයි දෙන්නේ? එහෙමයි. අද තව පැතියා මවගේ හඬින් එතකොට අපිට ඒක ගන්න බෑනේ ජාමිනී. දැන් අර පැත්තට ගත්තොත් ගඟට බර වූ ගස ගඟටම වැටෙන්නාසේ ඔව් ඒ කියන්නේ ඒක අනිවාර්යෙන්ම සිදුවන්නක්. එහෙමයි. ඒක මොන විදියද නාස්තන්න බෑ අරපැටියාව මේ අද මේ පැත්ත. එයා යනවාම තමයි. එයා යනවා. යන්නේ අම්මගේ හනේ. ගහ වැටෙන්නේ. තාම දෙන්නේ ගහට විතර නිවනට බරව පවතින්නේ කාගේද? මේ එහෙමයි. මේ වන් මාර්ගත්‍යාගේ වැඩ පිළිවෙල. ඉතින් එහෙමයි. එයා ඒ සාක්ෂාත් කරනවා මයි කියන තහවුරු තමයි ඉතින් ඉස්මතු කරන්නේ. එහෙමයි. පැහැදිලි වුණා මේක හරි වැදගත් වෙනවා. සරකාණ සූත්‍රය, විදර්ශාලා සූත්‍ර වලින්
මාර්ගස්තය ඵලයේ සාක්ෂාත් කළ මිය යනවා. ඒ කවුද දන්නේ? ධර්මයේ පිළිබඳ අවබෝධ කරගත්තා. ඒතර භාග්‍යතුන් වහන්සේ මිගසාලාගේ මා තාත්තවයි මාමන්ජෝයි දෙන්නම ඇසුරු කරා. භාග්‍යතුන් වහන්සේ දැනගෙන ඉවරයි මේ දෙන්න ධර්ම අවබෝධ කළා බා. ඒතර භාග්‍යතුන් වහන්සේ දන්නා ඒ දෙන්නා මිය ගියානම් ඒ දෙන්නා මිය දෙන්නේ ඵලයේ මිගසාලා දන්නේ නෑ. ඒ නිසා මම කියනවා මේ මොඩ ගැන දන්නේ නෑනේ මම මේ දෙනෙක්ව මනින්න පුළුවන්. මට නිසා වෙන කාටවත් මනින්නේ නෑ කියලා. ඒක තමයි එතනින් තවරු කරන්නේ. ඒ කියන්නේ මේ සූත්‍රය හැම එකම සත්‍යණි සත්‍යණ සූත්‍රය හරියට වැදගත් වෙනවා. යා යා මේ කියලා ශ්‍රද්ධාවක් නෑ තරකන්. හැබැයි සත්‍යණි ඒ ප්‍රත්‍යක්ෂ කළා අචල ශ්‍රද්ධාවක් ඇති වුණා අරණාසන්නේ. ඒක දැන්නේ කවුද? ඒකෙන් අපිට එක පැති දෙකක් තවරු කරනවා. මාර්ගස්ත්‍යයක් ඉන්නවා ඵලස්ත්‍යයක් කියලා දෙන්නේ කියනවා. හැබැයි මාර්ගයේ පැමිණු කෙනා අවුරු කද්දන්නේ නැතුණාට බුදුන් දන්නවා එයා ඵලය සාක්ෂාත් මායි කියලා. හොඳයි නම් අපි මේ මෙයාට ප්‍රශ්න නැද්ද? මේ ජමිනේ ඕලොන්ගේ කට්ටියට ප්‍රශ්න නැත්තම් ඔව් අපි Zoom සාකච්ඡාව අවසන් කරමු. උපුල් මහත්තයා සජීවීව සම්බන්ධ වෙලා ඉන්න එක මේ සමහරට තව ටිකක් කතා කරයි. එහෙනම් අපි දෙවියන්ට පින් දීලා අපේ සාකච්ඡාව අවසන් කරමු. ඉන්න අනතුරුව මම ආරාධනා කරනවා වරුණට අපි හැමෝම වෙනුවෙන් උපුල් මහත්තයාට කෘතගුණ භාවය දක්වන්න ඉස්සරහට පැමිණ. එහෙනම් අපි දෙවියන්ට පින් දෙමු. සාදෝ සාදෝ සාදෝ. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු සද්ධර්ම දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ත්වං සදා. සාදු සාදු සාදු. වරුණ ඉස්සරහට පැමිණෙලා අපි හැමෝම වෙනුවෙන් උපුල් මහත්මයාට කෘතගුණ භාවය දක්වන්න. අපිට ඇහෙන්නේ නැහැ වරුණ. මයික් එකෙන් කතා කරපොත් ඇහෙන්නේ නැහැ. දැන් ඇහෙනවා. උදේවරු අපි පාන්දුරේ ධර්ම දේශනාව සහභාගී වුණා පුල් මහත්තයත් එක්ක. ඉතින් අර කියන්න තියෙන්නේ මේ දැන් අද දවසේත් අපි බොහොම සාකච්ඡා කරා. ඉතින් පුල් මහත්තය බොහොම වෙස මහන්සියක් වෙලා මේ කාරණා අපිට කලස් කරලා දිනලක් කරලා අපිට පැහැදිලි කරනවා. ඉතින් අපේ සාකච්ඡා මණ්ඩලෙට ඉන්න කට්ටිය අතරත් සමහරලාට ලැබු දේන්න පිළිවන් මේ පිටික නයික අවබෝධ වල ඉන්නේ. ඉතින් අපි මහත්තයා කියන ප්‍රශ්න මොකද කරන්න කියලා. ඉතින් මොකද කරද්දි සමහර විට ඉතින් පොල් මහත්තයා කිව්වට විස්තර ඉගෙන ගන්න කියලා කිව්ව පළියට මේ සමස්ත විදියේ හැකියින් වලින් ප්‍රශ්න අහන එකත් මොඩ වෙනවා. අපිට දැන් තේරෙන්නේ නැත්නම් පොල් බිල් එක වහ ගන්න පුළුවන් එක මේ ෆෝරම් එකේ ප්‍රතිචාර අපි අවසාන පත් කරන එකක් නෙවෙයි. ඉතින් මමත් සමහර ලාට මේ කණ්ඩායම එකක් වෙනුවෙන් ඉතින් උදව් කරන්නට සහ මේ කණ්ඩායම දෙන්න උත්සාහ කරනවා. ඉතින් වෙලා තියෙන්නේ අදවත් සමහරට කඩේ සමහර කට්ටිය කරන ඉතින් බොහොම කනගාටු වෙනවා සම්මාන සිද්ධි කියලා. ඉතින් ඒ වහලා මේක කණ්ඩායමක් වශයෙන් අපි කොහොමද කියලා මේක පරිගන්නේ මේ දහමක් කතා කරන්න මෙතනට ඇවිල්ලා තියෙනවා. ඒකට අනුකූලව ඒක ඇතුලින් අපි අවබෝධය වැඩි දියුණු කරගන්න උත්සාහ කරනවා මිසක් මම දන්නවා මම මේකමයි ඒකම මේවත් මෙතනට අදාළ වෙන්නේ නැහැ. ඉතින් මේ මදුවට ඒක ප්‍රශ්න වලට වෙන වෙන පිටකක්යක් තියෙනවා තමයි වෙන අන්තිමට. අපි නගමනවල දන්නේ නැහැ සමහරවල්. ඉතින් ඔබට තියෙන ප්‍රශ්න කරනවා මම දැන් ඔබෙන් සමාවිල් කරනවා. ඉතින් මේ ඒකම අද දවසකට අපි සෑහෙන මාසලම ඒක අරගෙන අර වහන්නේ අපි දැන් අර පාන්දරේ ජීවිතය ගැන සෑහෙන ජනතාවක් මම හිතන්නේ 500ක් විතර වගේ හිටියේ.
ඉතින් සෑහෙන ලොකු සේවාවක් ඔබ මහත්තයාගෙන් සිද්ධ වෙනවා. ඉතින් මේක නොදා කියලා මේකේ ඉන්න 10-15 දෙනෙක් වෙන්න පුළුවන් සමහරවල්ලා මේකම පොඩියට සුළුවට දකිනවා. ඉතින් මේ දෙතුමාගෙන් ඇත්තටම ප්‍රයෝජනයක් ලබන මිනිස්සු දැන් ඇත්තටම සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා. ඒක අපි ඇත්තටම දකිනවනේ. මේවට සහභාගී නොවන මේවම දකින උද්ගලවන්ට සමහරවල්ලාට අර ඉඳ ඉන්න ගිම්බු වගේ ඒ ඉන්න 5-10 දෙනා පේන මේ. ඉතින් ඇත්තටම සන්තෝෂයි අද දවසේ බොහොම සාර්ථකව කරලා සෑහෙන ධර්ම දානයක් දුන්නු මාත්‍යා ගොඩාක් උදවියට මෙතන ඉන්න කට්ටියටත් සංසදයේ දේවත්වයටත් දුන්නා. අපිත් එහෙම අද අපිමත් යම් යම් තැන්වල ඉඳලා අද මෙතන කරලා යම් කිසි හෝ මූලික කරුණු ටිකක් ග්‍රහණය කරගෙන දෙන කල්‍යාණ මිත්‍රයන් මේ පිටු. ඉතින් ඔය වෙලාවට මම කියන්නේ කල්‍යාණ මිත්‍රයව වටහා ගන්න පුළුවන් උදුණු තියෙනවානේ. තමන් කල්‍යාණ මිත්‍ර සත්‍යයට පත් වුණු තුතයි කල්‍යාණ මිත්‍ර කවුද කියන එක වටහා ගන්න පුළුවන්. එතකන් ඉතින් තමන් නඳුර ගන්නත් බෑ, පිටගෙන අර්ථ ගන්නත් බෑ. ඉතින් විකිරින් තාමත දෙපතර පතලා තියෙන අපි තිරු ගම මේ අතිය වශයෙන් අපි තිරේ ගොඩ වෙනවන්ත දේනවා. මේකට සමාවෙද්දෝ මේ බොහොම පින් හැම දෙනාටම ඉතින් ගුණ හද මේ දක්වන කාර්යභාරයෙන් බොහොම සුභින් තකන්නට බොහොම බැරෑරුම දැකලා අපි කොහොම හරි මේකෙන් උනන්දු වෙන්න මේ මමත්වය බැහැර කරගන්නට ඇත්තටම දුර මෙතෙන් දෙන්න කටිය ධර්මය හඳුනාගන්න. ධර්මයේ කියන ගුණත් මේ ප්‍රතිසම්පාස මූලික ප්‍රතිසම්පාදනය. ඉතින් එතෙන් තමයි අපි අනිත් දුක නැත් අපි තේරි ලක්ෂණය මොනවා ගැහැදි මේ කාරණා ටික හොයාගන්න අපි මේ මන්ජනාව කියන එක මොකක්ද කියන එක පැහැදිලිලා තියෙනවා. මමත්වයේ කියන එක මොකක්ද කියන එක පැහැදිලිලා තියෙනවා. ඉතින් මේ සියල්ල තවදුරටත් කරගහගෙන යනවා නම් අපි ධර්මයක් හොයාගෙන ධර්මයක් අවබෝධ කරගෙන නැහැ නේ මෙතෙක් කල් මේ මණ්ඩපේ ඉඳලා. ඒකෙන් තමයි කරුණා කරලා මේ මම මෙතෙක් කල් කිව්වේ නැති දෙයක්. ඉතින් පිට එක්ක ගැටෙන්න පිට එක්ක ඉන්න පුළුවන් අපි පිට ආවගෙන ඉන්න පුළුවන් උදවිය අපි ගමනක් යන ඉතින් එහාට ඊට වැඩි ප්‍රාඥාව සහ ධර්ම කට ඉන්නවා නේද? ඒගොල්ලන්ට අපි දුහා අපේ රුමාත් අවසර දී ඉඳලා තියෙනවා. හැම තැනක සැදෙන තරන්නේ කියන්නේ. මේ තමන්ගේ තමන් ගොඩ දාගැනීම තමන් සර. ඉතින් තමන් ගොඩ දාන ගණිත කට්ටිය එක්ක අල්ලලා මේ ගොඩ දාගමු. එළියේ අපි මම නැවත නැවතත් කියන්නේ මෙතුමා එළියේ ගිහිල්ලා කරන කාර්යභාරය පිළිවෙන්නලා දැන් මේ දවස්වල ආමඳුරුන්ට දුදුම්බර පැත්තේ අපි මේ සාකච්ඡා කරමින් මාසලා වුණ දානවා. ඉන්දියාවේ ගිලංකල් ආමඳුරන් කියලා මෙතුමා ගොඩ දානවා. ඒ ඔසේ යම් යම් මේ නිවැරදි ධර්ම කරුණු සාකච්ඡා කරනවා. ඒ පින මැති කියලා මම විශ්වාස කරනවා. ඉතින් මම හිතන්නේ ඒ පින වෙන්නක මෙතුමාට මේ ධර්මඥානය පහළ වෙන්නේ. කර කරපු විදිහට. ඉතින් අපිටත් ඒ ඔසේ ගිහිල්ලා මේ වැඩේ ගොඩ දා ගන්න අපි වෙනුවෙන් එතුමා විමර්ශනය කරලා ධර්මාශනය කරලා මේ සියලු දේ විවලක් කරගෙන අපිට කියලා දෙනකොට ඒ ටික ගහන්නේ කරගන්න වෙන්නේ නැති මිනිස් වෙන්න හොඳ නෑ අපි. ඉතින් මම නැවතත් මේ පුණ්‍යානුමෝදනාවේ කරන්නේ මේ ගුරුමහතට ආවරණවත් මොකද නෙවෙයි. මම මේ කල්යාණ මිත්‍රට ආවඩන්නේ. කල්‍යාණ මිත්‍රයෝ ගුරුමහත් තමයි පෞද්ගලික යාළුවෙක් තමයි. ඒක කල්‍යාණ මිත්‍රයෙක් කියලා දැනගන්න අපිට අවබෝධයක් තියෙනවා. අපිට මොන හරි අවබෝධ වුණා කියන්නේ අපු මෙතෙක් කල් හොදාගෙන නොදන්න දෙයක්. අන්න ඒක නෙමෙයි නම් කල්‍යාණ මිත්‍රයෙක් තමයි. ඒ කර්මවත් අපි අපේ පුරාණයකට කරුණෙන් සැලකලා ධාරෝදී කියලා දෙනවා. ඒක කලින් සැලකෙන සුදුරුලබයි කියලා. කොහොම දුරුලබයි කියලා? පරම පරම දුරුලබෝ කියලා දෙනවා. ඉතින් මේ වගේ දත්ත වලට වැටෙන්නේ නැතුව බොහොම ප්‍රඥාවෙන් තමන් අප කාරණාව වුණා. පුරාණයක් ආරණය කරගෙන කුල්මාද සාගතක මේ මණ්ඩපය දුරු කරමින් තවතත් මේ මේ මේකට වෙන දුෂ්කෘත විභාගයක් වෙන කටයුතු දරමින් බොහෝ දුක් ප්‍රඥාවෙන් ඇසිරෙන්න කියලා මම හැමෝගේම ඉල්ලා දෙනවා. බුදු මහත්තයා බොහොමකින් බොහොමද බුදු මහත මේ භවයේදීම අවශ්‍ය සාධනා කරනව වූ තැනට ලඟා වෙන්න කියලා බොහෝ බුදුමා පත දෙවට අදා වේවා. දවසේ අපිට මේ කාරණාම කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. සියලු දෙනාටම සිරුවන් සරණ එක්වම ශ්‍රාවණිය අම්ම ඔබ තුමිටත් සිරුවන් සරණ මේ ධර්ම උත්සාහයට කියන්න තෙරුවන් සරණයි උපුල් මහත්තයා ඇතුළු සියලු දෙනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි උපුල් මහත්තයා ඇතුළු සියලු දෙනාටම තෙරුවන් සරණයි. සියලු දෙනාටම.